අවසරයි ගෞරවනීය මහා සංඝරත්නය, සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි අදත් ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙළට. අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් සතිවාරය ආරම්භ කරමු. ඊට පස්සේ ලැබෙන පරිදි සභාවෙන් පැනනගින ප්‍රශ්න වලට සාදර වෙමු. අපි ප්‍රේමචන්ද්‍ර මහත්තයෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු. ලිඛිත ප්‍රශ්න සභාවට කිරීමේ සතිවාරය ආරම්භ කළ දෙන විදියට. අවසරයි ස්වාමීන් වහන්ස. පළවෙනි ප්‍රශ්නේ, ගෞරවනීය ස්වාමීන් වහන්ස, ඊයේ රාත්‍රී පර්යංකේ 8:09 ඔබ වහන්සේ දුන් උපදෙස් වරහන් ඇතුලේ මුකුත් නොකර සිටීම අදිෂ්ඨාන කරගෙන පර්යංකේට වාඩි වූෙමි. පසුගිය දින කිහිපේ පරිදි සිත කය වෙත යොමු අතර කිසිදු අරමුණක් මෙනෙහි නොකර සිටියෙමි. එක වේලාවක් සිටීමේදී පළමු වරට හිත ඇතුළත නිහඬ බව, වරහන් ඇතුළ හිස් පෙදෙස වැඩි වෙන බව දුටුවෙමි. විටින් විට නිදිමත දැනුණත් එය සත්‍යයට බාර දී හැකිතාක් කිසිවක් නොකර සිටීමට උනන්දු වෙමි. හිත එකවරම ලොකු නිහඬියාවකට පත්විය. ඇතුළතින් යමක් ඉදිරි හා පිටුපසට ඉතා සෙමින් චලනය වන බවක්ද දිස්විය. පර්යංකයෙන් නැගිටි පසු හිතට වෙනදා නොදැනුන සුවයක් හා සතුටක් දැනින. මේ අත්දැකීම වාර්තාවට ඇතුළත් කිරීමට සුදුසියයි සිතෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. ඔය කියන අර ඊටම සක්‍රීය විදියට භාවනාවට බැහැගෙන ගොඩාක් කාලයක් යනවා යෝගාවචරයට එක ස්ථානුග්‍රහ කරන්නේ කොහොමද කියලා දැනගන්න. එහෙම නැත්නම් පොරබ දන්නේ නැතුව යන තාලෙට යන්න දීලා වැඩි කිරණ හැටි දැනගන්න ගොඩක් කල් යනවා. ඒක උදේපරියංකවල වේදහන්දා පරියංකවල වේ දන්නේ නැහැ. සමහර වෙලාවකට එහෙම භාවනා යනාතේ යන්න ඇරියට පස්සේ පුදුමාකාර මේ ඒකේ පදමක් එන්න පටන් අර ගන්නවා. ඒ වුණාට අනිත් දවසේ ආයෙසරයක් අපි අවුල් කරන්න උත්සාහ කරන්න ඉඩ තියෙනවා. කරමින් තමයි හරියට තේරුම් අරගන්නේ මේ ඒ භාවනාව හරියාගෙන එනකොට ඒකට යන්න ඇරීම නැත්තම් ඒක අනුග්‍රහ කරන එක. ඒකයි මම අර කිව්වේ අර සෙන් ගෝලේ ගිහිල්ලා කඩු ෆයිට් ගන්න ගුරුනාථ ගාවට ගිහිල්ලා කියනවා මට මේක ටිකින ගන්න ඕනේ මම පුළුවන් තරම් උනන්දු වෙන්නම් කොච්චර කල්යයිද කියලා. එතර කියනවා අවුරුදු 10කට යයි කියලා. ඉතින් කියනවා මෙහෙමයි තාත්තට අසනීපයි. ඒ නිසා පොඩ්ඩක් මම වැඩිපුර මහන්සිලා කෙරුවොත් කොච්චර කින්ද? එහෙනම් අවුරුදු 30ක් යයි කියනවා. වැඩිපුර මහන්සිෙන් කිව්වොත් අවුරුදු 30ක් යයි. මේ කියලා මෝ බය වෙලා මම උපරිමේ දාලා මුත්තට මහන්සිලා එහෙනම් අවුරුදු 70ක් යයි කියලා කියනවා. භාවනා කරන්න ගිහිල්ලා අවුරුදු 10 කරගන්න පුළුවන් වැඩි තමයි. ඔය අවුරුදු 30 කරන්නේ තටමලා. අවුරුදු 70 කරගන්නවා ඊටත් ඇටිය වලිගිය පාගෙන දත කාගෙන කරන්න ගිහිල්ලා. ඉතින් ඒ නිසා කොච්චර කාලයක් ඇයිද ඒ අවශ්‍ය වෙලාවට වීර්ය ක්‍රමයෙන් අඩු කරගෙන යන ක්‍රමය. ආරම්භ ධාතු වීර්ය, නික්කම ධාතු වීර්ය, පරක්කම ධාතු වීර්ය කියලා කියන්නේ එන්නෙන් වීර්ය අඩු වෙනවා. හරියට කියනවා නම් ඉන්ජින් එක ස්ටාර්ට් කරන්න ගන්න තෙල් ප්‍රමාණයත් ෆස්ට් එකේ හැතැම්මක් ගන්න දුවන්න යන තෙල් ප්‍රමාණයත් ටොප් එකේ හැතැම්මක් ගන්න යන තෙල් ප්‍රමාණයත් යැත්තොත් එන්නේ අඩු වෙනවා. ඉතින් ඒක දන්නේ නැති නිසා අපි ගියර එක මාරු කරන්නේ නැතුව ඒ ෆස්ට් එකේම දාලා දිනවා. ඉතින් හරි ගිය දවසට තේරෙනවා මේක පදම මිසක්ක මේකේ භාවනා ක්‍රම කියලා වෙන මොකක්වත් නැහැ. ඒ අවස්ථාවේ හැටියට කොහොම මොකද්ද කරන්න ඕනක නිතරම හැම වෙලාවෙම නිකන් ඉඳලා හරියන්නේ නැහැ. සමහර වෙලාවට යදොමක් තියෙනවා. යදොමක් කරලා වෙලාවට ආවට පස්සේ කියන්න දෙනවයි කියන එක කියලා දෙන්න අමාරු තරම් දෙයක්. ඒ නිසා සභාවට ඉදිරිපත් කිරීමට අපි බින්සුදි වේවා කියලා යනවා ඊගා ප්‍රශ්නෙට. ආදුනේ එතන ඉතේ භාවනාව කෙරීගෙන යන්න නොදී එක එකව කරන්න හදන්නේ අපේ කෙලෙස් විශ්සනින් හින්දා නේද? නෑ ඒක එහෙම කියන්න බෑ. මුලදී ඇත්තටම යමක් කළ යුතුයි. එන්ජින් එක ස්ටාර්ට් කරන්න ඕනේ. ස්ටාර්ට් කරන ගමන් තෙල් ගන්නවා. ඊට පස්සේ ෆස්ට් ගේ ටිකක් දුවන්න ඕනේ. කිලිම ටොප් එකට දාන්න බෑනේ. ෆස්ට් එකේ දුවල ගැම්ම ආවට පස්සේ දැනගන්න ඕනේ. දැන් ඉතින් ඔය දැන් එන්ජින් එක යකඩ කඳ දුවනවනේ දැන්. එතකොට දැනගන්න ඕනේ එන්ඩෙන්ඩෙන් ලයිට් ගියර් එකට දාලා. හැබැයි දැනගන්න ඕනේ ලයිට් ගියර් එකේ ඕන වෙලාවක ලයිට් ගියර් එකේ ක්ලච් බ්‍රේක් ගන්න.
ලයිබ්‍රරි එකේ ක්ලච් අහන අඩුයි. ඒ නිසා හදිස්සියකට වුණොත් අග්ගල 30 කට දාගන්න බලාගෙන ඉන්න ඕනේ. අන්නේ වගේ ඩ්‍රයිවිං මයි දන්නේ. ඒක නිසා කියනවා කවදාකවත් ඉංජිනේර කෙනෙකුට ඩ්‍රයිවිං බෑ කියලා. සරහ වෙන්න එපා මම මේ ඉංජිනේරසට තරහින් කියලා නෙවෙයි. මොකද ඒව ටෙක්නිකල් රයිටින් ලියන්න බෑ. ඒ වාහනේ ඩ්‍රයිවර්ට තේරෙනවා දැන් ඔන්න එන්ජින් එක ඉග්නිෂන් ගහන්න දැන් ඊගාව ගියර එකට දාන්න ඕනේ. එන්ඩ් ඉක්මනට ලයිට් ගියර එකට දාගන්නවා. දාගෙන යන්නේ ඉතින් ඒ වගේ දෙයක් මේකේ තියෙන. ඒක නිසා හැම වෙලාවෙම නිකන් ඉඳලා හරියන්නේ නැහැ. ඒ නිකන් ඉඳලා හරියන්නේ නැහැ කියන එකටත් ගැඹුරෙන් උත්තරයක් තියෙනවා. ඒ මොකද මේ ඔය බුද්ධඝම වගේ බුදුහාමුදුර වගේ ශ්‍රේෂ්ඨ උත්තමයක් ඉන්දියාවේ පහළ වෙලා මේක ලස්සන කියලා දුන්නා. කියලා දීලා අවුරුදු 600කට පස්සේ මේ ශංකරාචාර්ය අවිල්ල කිව්වා මේ නිකන් ඉන්න ඕනේ කියන බුදු ජානස මේ දඟලලා තියෙන්නේ. ඉතින් නිකන් හිටුවා බෝ නිවන් දකින්න පුළුවන් කියලා සම්පූර්ණ තර්කයෙන් මේ සුමෛරි වලට යන්න පටන් ගත්තා. ඊට පස්සේ බුද්ධහම කියන්නේ අනවශ්‍ය නිකන් දඟලීලක් දඟලන්න ඕනේ නිකන් ඉන්න කියලා. දැන් අද ලංකාවේ උගන්නන හැම ගුරුවරයම මේක අරගෙන ඒගොල්ලෝ දන්නේ මේ ශංකරාචාර්ය උගන්නන්නේ කියලා බුදුහාමතුරු නෙමෙයි. බුදුජානනාදී පටන් ගන්නකොට විශාල ශක්තියක් දාන්න ඕනේ. විශාල ගැම්ම ගන්න ඕනේ. ගතතර පස්සේ තමයි ඒකට යන්න දෙන්නේ. දැන් ගිහියා කියන්නේ ගැම්ම ගාලා උස්සලා ආයෙ බිම තියලා ආයෙ ගැම්ම ගන්නවා. ආයෙ බිම තියෙනවා ආයෙ ගැම්ම ගන්නවා. ඉතින් වැඩි හිතා වෙන්න හොඳ නැහැ. මේ අමාරු දේ උස්සලා ආයෙ ටිකක් තියලා මහන්සි අප්පා කියලා ටිකක් කරලා ආයෙ පටන් ගන්නවා. ආයෙ පටන් ගන්න අර සම්පූර්ණ බර උස්සනවා. ඒකල ආයෙ අතෙන් යන්දම් ගැම්ම ගාගෙන ඉන්නකොට බෑණි කරන දෙයක් නැහැ නේ. දුවට බබෙක් හම්බෙන්නේ නේ. ඉතින් මොනව කරන්නේ? දාන කායි බිම තියෙනවා. ආයෙ උස්සනවා. ඉතින් ඒක දිහා බලනකොට ඒකට කියන්නේ මේ පාරිභෝගිකත්වයේ නැත්තම් කන්සියුමරයිසේෂන් කියලා කියන්නේ මෙටීරියලිසම් වලට. අරකට කියන්නේ ස්පිරිචුවල් ස්පිරිචුවල් කන්සියුමරයිසේෂන්. ඒ කටි දන්නේ කොච්චර අමාරු වෙන්ද මේක ගැම්ම ගත්තේ කියලා. ඒ සේරම තියේදී පුංචි දෙයකට ඔක්කොම අතහැරලි වල හැමදාම ඒක කරන්න බෑ. ওই ටිකක් නම් කරන්න පුළුවන්. ඊට පස්සේ ආයෙ කොච්චර ඊටල් ආන සංසය දවසට පැය කීයක් පානා කරොත් ඇද්ද කියලා. ඊතොර තියෙනවා අන් දෙකක් නැති එක විතරයි තියෙන්නේ. මෙච්චර මේ උස්සගත්ත ගැම්ම ගත්ත එක ආරම්භලයක්. ඒකද කියන්නේ නික්කම ධාතු කියලා ඇත්තම නෑ. නික්කම ධාතු නෑ අපි ගාව. ඊට පස්සේ තමයි පරක්කම ධාතු තමයි ওই කියන්නේ ඉහළටම ගියාට පස්සේ යන්න රෙන්න පුළුවන්. මුල් ටිකේ පුදුම බරක් අදින තියෙනවා. ඉතින් ඒක හරියට ඔක්කොම නිකම් ඉඳලා කරන්න පුළුවන් කියලා ඕ අන්තිම නිකම් බර අදින්න කියලා කියන්න බෑ. වීරිය පවා ඇත්තටම වීරිය කිය වීරියජයසිකේ ගත්තොත් සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම වල වැඩිම සඳහන් වෙලා තියෙන එක නම පොළොක සඳහන් වෙලා තියෙනවා. ඊගාට සඳහන් වෙලා තියෙන්නේ සතිය. ඉතින් කට්ටිය කියනවා නිකම් ඉඳලා නිවන් දකින්න පුළුවන් කියලා. නැත්නම් මෛත්‍රී බුදුහාම දැක්කම නිවන් දකින්න පුළුවන් වෙයි කියලා. නැත්නම් ඉන්දියාවේ ගියාම නිවන් දකින්න පුළුවන් කියලා. මොකක්වත් හරියන්නේ නැහැ. තමන්ගේ එක ලියුත් කරන්ඩත් ඕනේ. ගානට ගැම්ම එනකොට ඊගාව ගියරයකට දාගන්න ඕනේ. ඒකට එනකොට ඊගාව ගියරයකට දාන්න ඕනේ. ඉතින් අපි ඒ දාලා පුරුදු වෙලා යම් වෙලාවක හරි ගියරයකට වැඩිච්චාම ඉතින් දෙයිය දුන්නා තන සතුරක් ඇති වෙනවා. අමාරුයි ඒක නිසා මේ එක රචනකින් එක ටෙක්නිකල් රයිටින් එකකින් නැත්තම් ලිනියර් සිස්ටම් එකකට අමාරුයි කියලා දෙන්න. මීළඟ ප්‍රශ්නේ තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්ස. අද පහමාර හයමාර පරියන්ක භාවනාවේ අත්දැකීමයි. සක්මණින් පසු හොඳින් ඉරියව්ව සකසාගෙන සුවපහසුව ඉඳගතිමි. සිතේ පැවති අරමුණකින් තොර වූ නිසල බව දෙස බලා සිටුණු විනා කළ යුතු කිසිවක් නොවීය. ගතේ දැනුන සැහැල්ලුව සහ සිතේ පැවති ශාන්ත ගතියත් ප්‍රීතිමත් ස්වභාවයත් බොහෝ වේලා යනතුරු පැවතිනි. ක්‍රමයෙන් හුස්ම ගොරෝසුවට දැනි සැහැල්ලු ස්වභාවය බර ස්වභාවයකට පත්විය. වේදනා සිතුවිලි මතුවද සිතේ පැවති සතිමත් බවට බාධාවක් නොවීය. සිත සියල්ලෙන් මෑත්ව පැවති අතර මුළු ශරීරයේම අතපය සෙලවිය නොහැකිවාක්සේ ගල්ව තිබුණි. පැය අවසානයේ ඇස්සර බැලූ විට සිත සහ ශරීරයේ කඳ කොටස අතර සම්බන්ධයක් නැතිව මෙන් ඔහේ තිබෙනු දිස්විය. පරයන්ක ඉතාමත් ප්‍රීතිජනක අත්දැකීමක් විය.
ඔබවහන්සේට තෙරුවන් සරණින් දීර්ඝායස වේවා. මේක ඉතින් අර ප්‍රකාශයක් කරනවා. ඉඳගත්තට පස්සේ උදේ බොහෝම නිසසල පරිසරයක් තියෙන්නේ, කාලගුණයත් හොඳයි. දවස පුරාම රැය 30 රෙස්ට් වෙලා, එතකොට ඒක හරි ගාන්න ආමනයිසුනොත් මට ඉඳගෙන ඉන්න එකයි උන්ට ගැඹුරු නිින්දක ඉන්නා වගේ ලොකු ශරීරයට ලොකු පස්සද්ධියක් ඇති වෙනවා. ඉතින් ඒක අර මේ මානසික තත්ත්වයේ පැවැත්ම තමයි. විසලකෙත් තියෙන්නේ ඊට බොහොම සමාන කතාවක්. ඉතින් මේක වෙන්නේ දැන් අපි වැඩමුළුවේ දවස් 3-4ක් ගිහිල්ලානේ. ඒක නිකන් සීසන් වෙන්න ඕනේ. මේ ඉස්කෙදරල්ල ඉන්නකොට වෙන්නේ නැහැ කියන එක නෙවෙයි, වුණාට ඊගාදාසේ එක ෂුවර් නැහැ. දැන් මේකේ ප්‍රොබබිලිටි එක වැඩි, මේක නැවත එන විදිහට. හැබැයි ඒක එහෙම වුණාට මේ දෙය දුන්න මං කෑවා වගේ ඉඳලා හරියන්නේ නැහැ. මේ පවතින අපි කියමු කාලසටහන, එහෙම නැත්නම් තමන්ගේ චර්යාව කඩා ගන්න නැතුව ගිනියන්නවක බලා ගන්න ඕනේ. ඒක ගැම්ම අරගන්න ක්‍රමේ දැන් අරගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ වගේ වෙලාවට ලොකු සංස් කියනවා කැමෙන් බටන් එකක් කරගන්න එපා. ඇසුර නිසා අනවශ්‍ය ඔළුවේ ප්‍රශ්න දාගන්න එපා. දිනචරියාව හරියට වෙලාවට කරන්න. අනවශ්‍ය ප්‍රශ්න කරගන්න නැතුව නිකන් කිරි වදින ගොයමක් රකින්න කුසේ. දැන් කුඹුරු වැඩ කරන්න ඕනේ. නමුත් හැමදාම කුඹුරු රටේ රවුමක් ගිහිල්ලා උම පාගලා සත්තු කනවාද කියලා බලලා ගොයංගස් ටිකක් අතපත ගාලා කොඩේ ඇවිල්ලා ඉන්නවද කියලා බලලා එන ගතිය තියෙන්න ඕනේ. ඒ නිසා දැන් නම් ඉතින් ගොයම් වැවෙනවනේ, ඉතින් ප්‍රශ්න නැහැ කියලා gedara budiyan ඉඳලා හරියන්නේ නැහැ. එදාට කිව්ල උදැල්ලක් කරන කරන දේකුත් නැහැ. කුඹුරු වටේ රවුමක් යනවා. ඉතින් ඒක අර හටගත්ත කිරිවදින ගොයම නිතර ආදරය කරන්න ඕනේ. ඉතින් ඒ නිසා සතතාභ්‍යාසය කියලා කියන එකට නිතිපතා අභ්‍යාස කරන්න ඕනේ. නිතිපතා අභ්‍යාස කරනකොට මේකේ හේම ගැම්ම දිගට අර යන්න පටන් ගන්නවා. ඒක තමයි යෝගාවචර විසින් කළ යුතුදී සක්කච්ච කිරියාවේ සම්පාදේති සද්ධාය කිරියාවේ සම්පාදේති සාතච්ච කිරියාවේ සම්පාදේති කියන සද්ධාවෙන් මේක කරන්න. ආදර ගෞරවයෙන් මේ ඉඳගෙන කරන්න. අපට ගියට නෙවෙයි, හරියටම වෙලාවට නිතිපතා කරන්න. එතකොට මේ කිරි වැඩිම කොහොමද කිරි වැඩිම දිගටම සිද්ධ වෙනවා. ඊළඟ ප්‍රශ්නේ අතිගරු ස්වාමින් වහන්ස, මම ආනාපානේ මූල කර්ම කමඨහන ලෙස ගනිමි. ටික කලක පටන් සතිමත් බව පුරුදු කරමි. කිසිම සංඥාවක් නොදෙන්න තැනකට හිත පැමිණෙන බව අත්දැක්කෙමි. මෙම ස්ථානයේ වැඩි වේලාවක් රැඳී සිටීමට හැකියාව තිබිනි. එහෙත් පසුගිය දින කිහිපය තුළ එම ස්වභාවය වෙනසක් අත්දැකිමි. පෙර පුරුදු විදියට සිත සඤ්ඤා නැති තැනට පවත්වන බව දැනුණත් පෙරමෙන් එම තත්ත්වයේ වැඩි වේලාවක් හැඳී නොසිටී ඉඳ හිට අරමුණක් එන බවත් දැනේ. එහෙත් ඒ අරමුණ පිටපස සිත යන්නේද නැත. මාගේ ඉදිරි ගමනට සුදුසු අවවාදයක් දෙනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. තෙරුවන් සරණයි. මේ කාර්යයට මේ සඤ්ඤා මට්ටමෙන්වත් අරමුණක් නැතිව පවතින්නේ බොහෝම සුළු වේලාවයි. ඒක කියන්න පුළුවන් තියරිටිකල් මැක්සිමම් යනවා කියල. නමුත් ඒක ස්ටේබල් නෑ. ඊට පස්සේ ආපහු එනවා සාමාන්‍ය සංඥාව ඇති නැති තත්ත්වයට එනවා. ඉතින් එතකොට මේකේ ලියලා තියෙන අරමුණු වෙනවයි කියලා ඒක නා දන්නව හොඳටම. දැන් මේක ආවට මේ හේවණල්ලක් විතරයි තියෙන්නේ. හේව නැත්තම් සේයාවක් විතරයි තියෙන්නේ. සංඥාවක් විතරයි තියෙන්නේ. සංඥා නැති තත්ත්වයක් තියෙනවා, ඇති තත්ත්වයක් තියෙනවා. තිබුණා තියෙනවා තමයි හැබැයි සංඥා. එතකොට පුළුවන් අරමුණක්, කාම අරමුණක් හෝ කාම අරමුණක தත්ත්වයට වැඩි දැන් ඊටාම සංඥා මට්ටමේ ආපුවා මේක නිකන් වැලි සෙල්ලම් කරනා වගේ වෙලක්. එච්චර ඔගේ ගියත් එකයි ආවත් එකයි. ඉතින් අන්න එතෙන්ට ගියාට පස්සේ තමයි යෝගාවචරයේ පුරුදු තීරු ගන්න පුළුවන් වෙන්නේ. මේ සංඥා මට්ටමෙන් නිකන් අඩු කරලා දෙන එක නම් භවනායෙන් කරලා දෙයි. කාමිය කාම ලෝකේ ඉඳකට කාම සංඥාවෙන් අපි ප්‍රතිස්ථාපනය කරනවා. කාම සංඥාව කියලා කියන්නේ නීවරණ. ඊට පස්සේ නීවරණ රූපයෙන් ප්‍රතිස්ථාපනය කරනවා මූල කර්මස්ථානේ. ඊට පස්සේ මූල කර්මස්ථානේ රූප සංඥාවකින් ප්‍රතිස්ථාපනය කරනවා. ඉතින් රූප සංඥා මට්ටමට ගියාම ආවයි කියලා ලාභිකුත් නැහැ, ගියයි කියලා පාඩුකුත් නැහැ. මේක නිකන් හීනයක්. මේක නිකන් මිටිඟුවක්. මේක නිකන් ලීලාවක්. මේක නිකන් මායාවක්. ඒ නිසා මේ දේවල් ආවට ගියාට ඒකේ තාරාතිරම් හොයන්නේ නැතුව
ආවොත් හොඳයි ගියොත් නරකයි නැතුව මේක දෙක බලාන සිටීමේ හැකියාව තමයි ඊගාට යෝගාවතරයේ සම්මා දිට්ඨිය වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ සංගාමජී කියලා හාමුදුරු කෙනෙක් හිටියා. ඉතින් මේ හාමුදුරුවෝ පැවිදි වෙන්න ඉස්සෙල්ලා පුදුමාකාර සූක්ෂම උපක්‍රම කළා පැවිදි වෙන්න. දෙමාපියෝ දුන්නේම නැහැ. දෙමාපියෝ කිව්වා අපේ යුතුයකම් ඉස්සර කරාට පස්සේ බෝරන්දයක් කරගන්න කියලා ගෑණියක් අසාද බැඳුවා. සි ගෑණිට කිව්වා මේක මගේ ඕනකමට කරන දෙයක් නෙවෙයි. ඒ නිසා මට යන්න දීපන් කියලා. ගෑණි දෙන්නේ නැහැ. හැබැයි දැන් හැබැයි අම්මා තාත්තගේ ප්‍රශ්නයක් නැහැ. දැන් තියෙන්නේ ගෑණිත් එක්ක ප්‍රශ්න විතරයි. ඔහොම ඉන්නකොට දරුවෙක් පිළිසිඳ ගත්තා. ඉතින් මේ මිනිස්සු දැනගත්ත දැන් එන්න එන්න වැඩි දැන් කොක්ක සංයෝජන වදිනොයි කියලා මේ දරුවා අත දරුව කාලෙම ගෑණිත් ඇරියා දරුවත් ඇතුළට පැනලා ගියා. පැනලා ගිහලා ඈත බලාතකට ගිහිල්ලා මුදෙන්සේ කමටහනක් ගත්තා නෑහෙන බලාතකට ගියා. ගිහිල්ලා භාවනා කරලා රහත් වුණා. රහත් වෙලා දැන් ආවා බුදුහමර වඳින්න. එන්නකොටම ගෑණිට ආරංචි වුණා පොර ඇවිල්ලායි කියලා. දරුවත් අරගෙන යනවා. එන්න ගිහිල්ලා එතකොට මේ හැමසෝ පුල් භාවනාවක උදේනන්ස හම්බෙලා ඕ හම්බෙලා නැද්ද භාවනා කරනකොට ගෑණි යනකොට මියා භාවනාවේ ගිහිල්ලා ළඟට ගිහිල්ලා දරුව දානවා ගෑයි ඉස්සරහා පිට උඹ මේ භාවනා කරනකොට උඹට තියෙන මේ දරුවට කන්න බොන්න දෙන්නේ කවුද මේ කියලා කිරි දරුවා එහෙම අතාරිනවා මිනිහා ඉස්සරහා මිනිහා ගෑණි දැන් මේ රහතන් වහන්සේ ඉස්සරහා රහතන් වහන්සේ ඇත්ත කරින්නෙත් නැ බලන්නෙත් නැ මේ ගෑණි දරුවා දාලා යනවා යනකොට ඇහැරිලා බලනවා දැන් මේ මිනිස්සේ අත ගායි මේ ළමයා ඇස්ති කරලා බලයි මොකක්වත් නැහැ නැද්දකින් විතර කියලා ගිහලා ඇස් මහණයට ගිහිල්ලා ඇවිල්ලා දරුවා අරගෙන ආපහු යනවා මෙහෙම බලන්නේ මොනවාද කියලා බුදුරජාණන්සේ කියනවා බුදුරජාණන්සේ ඈතින් ඉඳලා මොහිත කරන වැඩේ මොකට කියනවා ආගන්තෝ නාබි නන්දති පච්චාගන්තෝන සෝචති මේ ළඟට ආවයි කියලා සතුටුුනෙත් නැහැ ගියයි කියලා කනගාටුනෙත් නැහැ සංගාම ජීවුඹ සංග්‍රාමයේ දිනුවයි කියලා කියනවා. අමරගේ නම සංගාමජී. සංගාම ජීවුඹ සංග්‍රාමයේ දිනුවා. ගෑණිට ඇහුණා නම් කොහොම හිටියේද? නිකම ධර්මයේ බුදුහාමර කියපු දෙයි ගෑණිට ඇහුණා නම් වනින්න තිත්තුණු හරප නැහෙනේ. උඹලකට ආවයි කියලා සතුටු වෙන්නත් එපා. උඹලගෙන් ගියයි කියලා කනගාටු වෙන්නත් එපා. ඊට පස්සේ ගෑණිට මොනව කරන්න පුළන්නේ? මේක කරන්න බෑ ඔය වගේ වෙලාවෙක පුළුවන් සංඥා මට්ටෙ වෙදි පුළුවන් මේ নানা ප්‍රකාර දේවල් වෙනවා নানা ප්‍රකාර දේවල් වෙනවා ඔක්කොම සංඥා ඔක්කොම මිරිඟුවක් ඔක්කොම හීනයක් ඕව නම් කරන්නේ නැතුව හිටියොත් ඕවට සතුටු වෙන්නේ නැතුව හෝ කනගාටු වෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඒක යාට කරන්න බෑ කාමයට ඒක කරන්න බෑ කාම සංඥාට යාට කරන්න බෑ රූපෙට පුළුවන් අඩුම තැන තමයි රූප සංඥා ඉතින් මේ රූප සංඥා අවස්ථාව ලක්ෂ කෝටි වාරයක් දෙනවා සඤ්ඤාවල් එනවා ආය යනවා ආය හිස්සෙනවා ආය සඤ්ඤාවක් එනවා ආය යනවා ඉතින් මෙයාට පුළුවන් වෙයිද බැමිනෙන්නේ යයි අභිනන්දනය නොකරන්නේ ය නැවත ගියේ යයි කනගාටු නොවන්නේ එතකොට විවේකී ආවයි කියලා අභිනන්දනය කරන්නෙත් නැහැ විවේකී ගියයි කියලා පශ්චාත්තාප වෙන්නෙත් නැහැ අරමුණක් අපි කියමු නිමිත්ත සඤ්ඤාව ආවයි කියලා අභිනන්දනය කරන්නෙත් නැහැ ගියයි කියලා අභිනන්දනය කරන්නෙත් නැහැ කියන්නේ නිමිත්ත තිබුණයි නැතයි දෙකම එකයි එයා දන්නවා මේ ආස නානා ප්‍රකාර වලාකුළු වලින් කෙලෙසුනාට වලාකුළු වලට ඉන්න බෑ. වලාකුළු ආසයි කියන්නේ දෙකක්. ඔය එන සංඥාවල් ඔක්කොම වලාකුළු වගේ මේ ආසන්නේ නටන්න නැතිලා ඌ ගියාට පස්සේ ආස තියෙනවා. අය අඬන කට්ටිය වලාකුළු සරණ යන කට්ටිය. ඒක නිසා ඒක සාමාන්‍යයෙන් ඒක සාමාන්‍ය සමත ක්‍රමයට කියන්නේ අකිංචඤ්ඤායතන කියන්නේ කිසිත් නැහැ කියන එක. කිංචන තමයි යමක් කියන අදහස් තියෙන දෙයක්. අකිංචනයි අකිංචඤ්ඤායතන. අනන්තං අකිංචන අනන්තං අකිංචන. ඊට පස්සේ ඒක ඉන්න බෑ. ඒක ස්ටේබල් නැහැ. ඊට පස්සේ නෝ නේව සංඥා නාසඤ්ඤායතන. සංඥා ඇත්තේ නැති නැත්තේ නැති ඉච්චරයි යන්න පුළුවන්. ඉතින් ඒක බුදුජානනාංශයෙන් ආනන්දහමතුරාණන් දැන් ඊට පස්සේ මෙයා ඒකාන්තයෙන්ම අකාලිකවම නිවනට යනවා කියලා බුදුහාමි කියනවා සමහර අය යනවා සමහර අය යන්නේ නැහැ කියලා. ඉතින් ආනන්ද හාමුදුරුවෝ අහනවා ස්වාමීන් වහන්සේ මෙච්චරම ගැඹුරු තැනකට ගිහිල්ලත් ඇයි නිවනට නොයන්නේ කියලා. ඉතින් මේ ආකාසානං ඡායතනට ආසාවක් ඇති වෙන්න පුළුවන් කියලා. මේක මං උපගත ධානි
මේක තමයි අන්තිම ධ්‍යානෙ කියලා මේකටත් ආසාවක් આવොත් ඒ ටික ඇති කියන වැඩේට. එනිසා එතෙන් ගියාට පස්සේ ආවත් නාවත් පැතුමේ සේමයි ලේලයි මගේ මරණය දක්වා කියලා මම සින්දුවක් තියෙනවා. එහෙම තියෙනවනේ සින්දුවක්. ඔබ එන්නේ වරෙන් යන්නේ බලයන්. හැබැයි ඒ தත්ත්වෙටවත් ප්‍රේම කරන්න එපා. සංඥාවල් ආවා ගියා ආවෝ ගියෝ ඥානන්ද සෝහන් දින්න කාලේ කියනවා මේ එන්නෝ යන්නෝ යන්නෝ එන්නෝ කියලා. එන ඕනම කෙනෙක් යනවා යන ඕන කෙනෙක් අප වෙනවා. මොකීද ඔය ඕකේ ගණන් කරන් තියෙන්නේ. අන්නේ නේව සංඥා නාසඤ්ඤා යතනටවත් ප්‍රේම කරන්න එපා. ඒක භාවනාවකින් ඇති වෙච්ච එක සමතුලිතතාවයක්. එතකොට වෙන්නේ මේ සංඥා වලින් අපිට කොක්ක දාන්න බෑ. මොකද අපේ පැත්තේ කොක්ක දිගැල්ලනේදී. ඉතින් සංඥා කොච්චර ආවත් අර තේරුම් ගන්න පුළුවන් නම් මේ කාමගුණ නෙවෙයි කාම සංඥා නෙවෙයි රූප නෙවෙයි රූප සංඥා කියලා හිතා ගන්න තියෙන පුළුවන් නම් මා බිම දාපම වැටෙන්නේ නැහැ කියලා අන්නේ එතෙන්ට යන්න ගොඩාක් කියන්නේ අනන්ත අප්‍රමාණ අවස්ථා ලැබෙනවා අපිට. ඒ අවස්ථාවේ කොයිලා හරි තේරුම් ගන්න ඕනේ මේ thing is not to worry. ওই જાති කොයි જાතියෙන් උලිහිලි පාගෙන කතාන්දර ගොතාගෙන වේදිකා සරසලි හදාගෙන සින්දු කියාගෙන නටාගෙන ආවත් ඔබ ඇත්ත එක වහගෙන හිටවා. තන්න රති රංග නටනවා. තන්න වයන්න රති රංගන්න තාලෙට ගියේ ගයතේ තිතෙයිතේ මොකක්වත් වෙන්නේ නැහැ ඇත්ත එක වහගෙන ඉන්නවා. මොනක්වත් වෙන්නේ නැහැ. සිද්ධාර්ථ කුමාරයා ගිහි ගියත් අතරින් ඉස්සර දවසෙත් ඔකයි උනේ. නාටික අංගනෝ ඇවිල්ලා ස්තෝත්‍ර ගියාන වන්දි බට්ට සින්දු කියාගෙන නටනවා. දැනගත්ත මේක බැලුවොත් මුන් උදේ වෙනකන් නටනවා. පිටිය පැතර යනවා. අරුන් කාට පෙන්නන්නේ දැන්? නැතුන් ගැයුම් සේරම ඉවරයි. ලොකු සාන්තිර එක දවසක් හොඳටම අමාරුයි. ඉතින් දානේ අරන් ගිහිල්ලා තිලක රත්න වළඳලා නැහැ. පස්සේ මම උපස්ථායකෙක් විදිහට ගිහිල්ලා තාන්ති ඊයෙත් නම් දානේ ගත්තේ නැහැ. මේ දාන් ටිකක් දැන් නම් වෙලා ගිහිල්ලා තියෙන මම නොගණ්ඩා හිතාගෙන දානේ ගන්නෑ. කියලා කියනවා මේ දවස් 365කට සැරයක් මිනිස්සෙක් පුදුමාකාර ආදරෙන් ඉනවා නිසන් වන්ට දානයක් දෙන්නේ කියලා. අපි බිත්ති පැත්තට ඇරිච්චාම දෙيرම ඉවරයි. ඊකට මොන જાති දානයක් දාන අවත් අපි වළඳන්නේ නැහැ. වළඳන්නේ නැති එකයි සැපේ තියෙන්නේ. ඉතින් අර දායකයාගේ පැත්තෙන් බලනකොට සෝරි තමයි. වමාරුවෙන් දාන හැදෙන සංසය මේ අඩු ගානේ මේ গিදර හැදිච්ච නිවිති කොලයක් කන්නකෝ. එතෙ මේ මමගේ දෙනගෙන් කිර දොවාගෙන ආව කිරිපිහිරක් තියෙනවා මේක වලඳන්නකෝ. අම්මේ ඔක්කොම බයෝ ලැබින් දේව තමයි පූජා කරන්න කන්න බැන්න මොන කරන්නේ. ඒ විලයි කවුරුත් යන්නේ ලොකු සංසය කාට දායකයෝ යන්නේ නැහැ. ලොකු සංසය කියන අවුරුදු 300 දවස් 365ක් බලාන දලා දාන දෙන දායකයා කොච්චර බලාපොරොත්තුකින් දෙන්නේ. අපි විද්‍යාපත්‍ය හරිච්චාම තේරෙම ඉවරයි. ඒක තමයි මේ වෙලාවේ ලෙඩට අවශ්‍ය කරන දේ. වළඳන්න හොඳ නැහැ. ඉතින් ධායක නැතුවයි කියලා මොනව කරන්නේ? උපස්ථායක නැතුවයි කියලා මොනව කරන්නේ? වළඳන්නේ නැහැ. ඒක ලෙඩ දැනගන්න ඕනේ. කවුරුත් කිව්වට ඇවිල්ලා මේක දාගෙන බඩතිරව ගන්න බැරි වුණොත් එහෙම වෙන අමාරුවක් හැදෙනවා. ඒ වගේ තොරතුරු එනවා. පෙර කර්ම ශක්තිය වලටයි අපි ඉල්ලපුවයි කට්ටියගේ යුතුයකම් ඉෂ්ට කරනවා. ඔබ නොදැක්කා වගේ හිටපන්. මට පේනවා මේ ප්‍රේම දන්ද මාත ලේ නැති වෙලා වගේ මූණ නිකන් දාඩියක් දාගෙන හරි මේ හරි අවසරයි සයන්දාස ඒ අවස්ථාවේදී ඒ උපාසිකගේ රූප සංඥා එනවා කියලා ඒක කාමරාග පටිග ඒක එක විදිහට එන්න පුළුවන් නේද? Taman තමයි ඕන එකට ලේබල් දාන්නේ ඔය එකම සංඥාවකවත් ලේබල් නැහැ. අපි දාගත්තට පස්සේ ඊට පස්සේ අපිට ඕනේ බදාගන්න තමන්ගේ මොකද්ද කියනවා තමන්ගේ මට්ටම් දම්මට්ටම් කියලා ගහනවා. ඔය ඉන්න දෙයක ඔය මොකක්වත් නැහැ. අපි තමයි ඒකට මේ පලිප්පුවේ දාලා ටෙම්පරාදුවේ දාලා මේක කාම රාගේ මේක පැටික සංඥා මට්ටමේදී මොකක්වත් නැහැ ඒකේ තියෙන පොටෙන්ෂල් එක. පොසිබිලිටි එක. මේ පොසිබිලිටි කොහොමද යක් බඩපත් කරගන්නේ මම තමයි. කබර ගෝයා තල ගෝයා කරගන්නේ කණ්ඩෝ නැවට. ඒක ඉන්නේ අපිට මොනවක්වත් කියන්නේ. ඒකයි ඒකට සංඥා කියන්නේ. ධාමයා මේ ඩිකෝඩ් වෙලත් නැහැ, කෝඩ් වෙලත් නැහැ. මොකද්දෝ තියෙනවා. ඉතින් අපිට ඕනේ නමක් දාතයි ඒකට. ඒ දාන නම මගේ කඩප්පුලිකම හැදිට වැටෙන්නේ. මගේ නෑ හැදිච්ච එකම හැදියේ. හැදිච්ච කෙනෙක් නම්
නන්දා නැතුව නිකන් ඉන්නවා. අම්මා මාරුයි. ස්වාමීන් වහන්සේ එහෙම සංඥාවක් නැති තැනක ඇති නැති තැනක ඉන්නකොට දැන් සංඥාව ආවයි නාවයි ගැන සමහිත පවත්වන්න පුළුවන්. ඒ වුණාට එතෙන්ට ගියා එතෙන්ට රීච් කළා කියන එකට ඇති වෙන මානිය නවත්තන්න. ඔය ඒක තමයි ආනන්දහමඳුර අහන්නේ. මේක තාම ගැඹුරු සමතුලිතයක්. මේ සමතුලිතයට ගියාම අකාලිකෝම ආය වරද්දන් නැතුව නිවනට යනද ගන්නෑ. සමහර යනවා සමහර නෑ. මොකද මේ ලෝකේ අපි කාමයේත් එක්ක බුදු වලියක් නෑ අදින්නේ. මුළු ලෝකෙම කාමෙන්ට නටද්දි අපි මේ කාම මිත්‍යාචාරي නොකර ඉන්න. ඒක මේ අපි විහිළුවට සලකන්න බෑනේ. ඉතින් එහෙම කරන ඉඳලා අපි ඊට පස්සේ නීවරණෙන් මාර්ගයෙන් ඕක නැහැ. ඊට පස්සේ නීවරණ කිව්වහම මර්සිලස්නේ ගහන්න ගත්තා ඊට පස්සේ නීවරණත් යටපත් කරගත්ත කියන්නේ. යටපත් කළා රූපය අල්ලනවා ආනාපානෙ. දැන් ආනාපානෙ ගෙවෙන කම්ම ගියා. ඥානපානෙ සංඥාවක් විතරක් තියෙනවා. සද්ද සංඥාවක් වශයෙන් තියෙනවා. ඉතින් මේක පොඩි සෙල්ලමක් නෙවෙයිනේ. සංසාරේ පුරාවට ගිනවපර කෙලෙස් අඩු කරලා ඉතින් ඒකට ආසාවක් ඇති වෙන්න ඉඩ තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ මට හිතෙන්නේ ඒකට එන ආසාවයි කාම සංඥා ආසත් තියෙන ආසාවයි දෙකම එකයි. අච්චර තුනී කරත් ඒකටත් ආසාවක් තියෙනවා. පිරිමියේ ගෑණිකට තියෙන ආසාව, ලාභ සත්කාර තියෙන ආසාව මේ දෙකම එකයි. හැබැයි මේකට බුදුන් කියපු නිසා මේක අතහරින්න ලේසි. මොකද මෙතන මේ හෙවණෙල්ලක් නෙමේ තියෙන්නේ. මෙතන තියෙන්නේ ලේස මාත්‍රයක්. අතන ලේමස් සහිත ගෑණියක්. ලේමස් සහිත පිරිමියෙක්. ලක්ෂ කෝටි ගානේ රත්තරන් මිනිමුදු. ඒක අතරින් අමාරුයි. ඊනිසෙ එතන අතරින් කියන්නේ ඒක අතරන මේක වෙනුයි. මේක අතරම මේක වෙනුයි. මේක අතරම එකල වෙලා මෙතෙන්ද කියලා ප්‍රශ්නා. ඒ දීලා දාපම් බං. ඒත් අපි හිතනවා මෙච්චර දඬ ගෙනිලා උපයාගත්ත දේ නම් සුරේක දාලා ඉල්ල ගත්තාම හරි මෙතන. එතන පච්චයක් කොට ගන්නවා නේව සංඥා නා සංඥා ඇතරේ කියලා. ඔව් ඊට පස්සේ ඉතින් මම පොඩ්ඩක් තාක්කුඩක. ඉතින් එහෙව් එකේ අපිට ජීවිතේ හරියනවා කියන්නේ මොකද්ද කියලා හිතන්න මරල කොක්ක්ක් නේ. ජීවිතේ පුරාවට අපිට ලාභ සත්කාර සම්මාන සිලෝක හම්බුනොත් කොක්කම නේ. ඒක අතාරින්න බෑනේ. ලේමස් වලින් උපයන්නේ මොකද ඒක අපි දන්නවනේ ෆයිට් එකක් දාලා උපයන්නේ කියලා. ඉන්සකින්ව නිවන තියෙන්නේ මධ්‍යම පාන්තික පුද්ගලයාට කියලා. උසස්ම ධනකුවිරට අර වස්තු රැකගෙන ඒක ආදායම් බතට අහුවෙන්නේ නැතුව හොරුන්ගෙන් බේරගෙන ඉන්න ගියාම ඒ ඇති උට වෙන දඬුවමක් ඕනේ නැහැ. එදා වේල කණ්ඩ බැරි මිනිහට දැන් කියනවා මේ කට්ටිය කියනවා රිට්‍රීට් එකට එනවා නම් ඩොලර් මෙච්චර ගන්නක් ඕනයි කියලා. ඉතින් කොහොමයි කරන්නේ? කියනවා නම් කමක් නැහැ මොනවාක්වත් ඩොලර් නැති කරලා ඉතින් උඩත් එක්කෙනෙකුට දෙන්නු දෙන්නම් කිව්වොත් ඒක පාරයන් කවුරු හරි හරි එයි අඩි ගන්න බත් කාලා යන්න හරි. දෙන්නේ නැහැ නේ. ඒසත් තලින් දෙවිනේන කරන්නත් බෑ. මේ මධ්‍යම පන්තිය කියලා කියන්නේ මධ්‍යම ප්‍රතිපදාවත් එක්ක යන ගමන. ඒකෙනත් වරින් වර උසල් සලාභ ලැබලා තියෙනවනේ. ඉතාලම දුක්ඛිත දුක් විඳලා තියෙනවා. ඒක ලේ දැනගන්න ඕනේ මේක ගෙවලා 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 දැන් මෙතෙන්ට යනකොට ගෙවිලා ගෙවිලා රිට්ටයි හැන්දයි කියලා කතාවක් තියෙනවා. එතෙන්ට ගියාට පස්සේ බුදුජානන්සේ නිකමට කියනවා ඕක දැන් ඉතින් දීලා දාපංකෝ කියලා. ඒකත් නේ ගහලා බැලලා නෙවෙයි. එතෙන්ට අනකම්ම ගේන එක තමයි ප්‍රතිපදාවෙන් කරන්නේ. නමුත් අර කාමෙට තියෙන ආසාව වගේම මේ මං උපයාගත්ත මේ නොසැලෙන සුළු ගතිය මේ සංඥා තිබුණත් නැත්නම් නොසැලෙන සුළු ගතිය කෙරේ බැඳීමක් ඇති වෙනවා. ඒක නැහැ කියන්න බෑ. ඒකයි කියන්නේ මේක තාම තියෙන්නේ භවය ඇතුලේ. ඉතින් ඒකට කල්ැතු අමිටි ගහගෙන යන්න ඕනේ. මෙතෙන් ආවට පස්සේ බල්ටික් ගහපක් පැනනවා. කියන්නේ ඩයිබෝඩ් එකේ කෙලවර ඉන්නේ දැන් පිනුන් තටාකේ. දැන් මේක දෙපුල් දෙනවා. රජාවෝ මාවෝ ගංගාවෝ එහෙම නැත්නම් කියනවා ඕල් ෆ්‍රොග් ෆ්‍රොග් ජම්පිඩ් ද ඕල් පොන් ප්ලොග් අමුණතාව කියන්නේ ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ ශ්‍රද්ධාවෙන් විතරමද ඒක මෙව කරගන්න පුළුවන් වෙන්නේ අපිට ශ්‍රද්ධාවමත් එකක් ශ්‍රද්ධාව හුඟක් වෙලාට යනවා චේතෝ මිත්‍ය වලට මේ වගේ ආය අවස්ථාවක් ආවොත් ආය පිටිපස්ස හැරෙන්නේ ගහනවා ගැම්මක් කියලා සූදානම කියන එක පෙරහුරුව නේ සූදානම් ශරීරේ මේ ස්කවුටින් වල උගන්නන්නේ බී ප්‍රිපෙයාඩ් මටි ගාත් මේ වගේ chance එකක් එයි දාලා ආවොත් අතල දාපන් ඒක අම්මා අප්පා කියන්නේ අපට නෑදෑයෙක් යාළුවෙක් කියන්නේ මාගේ හිත කියන්නේත් නෑ ඒක තන්නේ කර අම්මන්න මරි තකතිරු තීන්දුවක්
ගාපියාමුඩ පැනපිය. ඉතින් මං කියනවා ඉතින් මම ඕව කියන්න කියලා ප්‍රාදි මම බැනුම් අහනවා ඕකට පිරිමික් වියන් කියලා. එහෙම නෑ සමින්නස ගෑනුන්ටත් කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඉතින් ඒතර ගෑනු කියනවා මට ඇයි ඒතර ගෑනුට මන් දඟින්න බැරිද කියලා. මං කියන්නේ ඔව් වනවනව චර්චුරුකව අතකයි මෙත සංසන්දනය කරගෙන ඉන්න වෙලාවක් නෑ. කම්මෝගෝචිකාගෝ ගියා. ඉතින් ඒකට ලෝකයා කියන්නේ හිතුවක්කාරකම කියලානේ. කිසිම දෙයක් තකන්නේ දානවා කියන්නේ අන්න ඒකට පරුස ගති කියලා මං කියන්නේ. පරුසයි. ගහටක තුතර බඳින්නේ නෑ මං. ඒක තමයි පුරුස කියලා කියන්නේ. පරුසයි. මං ආපු පාරටවත් මං උත්තර බඳින්නේ නෑ. තල්ල කරලා යන්නේ මගේනේ. යහලට යනවා නම් ඉහළ ප්‍රචාය පහට යන පහළ ප්‍රචාය කියලා පැනපු පිම්මක් නේ සිද්ධාර්ථ කුමාරයා ගී ගත ඇරියයි කියලා කියන්නේ. කායින්වත් අවසර අරගෙන යන්න හිටියා නම් එහෙම. ඒ වගේම පින්මත් තමයි මෙතෙන් ආවට පස්සේ ඒකක් ධර්මයේ මේ ඒක සාමාන්‍යයෙන් අර කග්ගවිසාන සූත්‍රයේ ලියලා තියෙන්නේ දිනුරට හැරපියා යන රජ කුසේ තද්ද බල යුද්ධයක් කරලා වලියක් තියනවා වලිය දුන්නා දිනුරට අතල් දැම්මා දිනුරට හැරපියා රාජාව රට්ටං විජිතම් පහය ඒ දොඩ කවුරු රැහුවත් දෙන අතන්න මොකට ෆයිට් එකක් දෙන්නේ කියලා ඒ ෆයිට් එකක් දෙනකන් ඒ කතා නැහැ. දෙ ආව ගැව ගැව ගන්න මෙන්න බය. අනම්ම නම් මොකක්වත් නැහැ. උරතල් නැහැ. දිනවට බයිගෙන මන්න මගුලට දෙකේලා අර ලස්සන කවියක් තියෙනවා. ලස්සන කවියක් තියෙන්නේ නීලමාලි රජුගේ මනමේ කුමාරය දෙන්නත ෆයිට් එකක් දීලා මනමේ කුමාරගේ ගෑණි බෙන්දලා දීපු ගෑණි කඩුව දෙන්නේ නීලමාලි රජුට. ඉල්ම රජුරෝ දිනන වැඩි රජුරෝ කින ගෑණිය මේ ඔය යුද රජාතුන් අද කරන කුල කාන්දාට මේක ඉන්න බෑ රත්තරන් මට ඔක්කොම ගල දීප මගේ අතර කියලා කින ඵලයන් මගේ විජිතේ ඉන්න නැතෝ කියලා මොකද ඒ කවිය තියෙන්නේ මට ඒ නාදකම කියනකොට නම් අවුරුදු 17 දී විතර වැදුනා අමන ගති යති මෙවැනි අඟනන් මවැනියන්නට කුමන සරණද මගේ විජිතේ පේන්නේ නැතු ඵලයන් කියලා කියනවා ගෑනිට මනමේ කුමාරයත් නැහැ රත්තරම් බඩු ටිකත් නැහැ මස්සර තිබුණු ප්‍රේමෙත් ඉවරයි රටේ ඉන්නෙපයි කියලා එළවණු අන්න ඉතින්දී මේ මන මේ නීලමාලි රජුරන්ගේ තීන්දුව මේක දිනා ගන්නවා අර කපනවා ඒක හම්බයක් ඊට පස්සේ කතාयला ගන්න මේ ලෝකෙ දෙන කිසිම නීතියකට මේ ලෝකෙ අපි දෙන කිසිම දෙයකට ඔය මොහොත විස්තර කරන්න බෑ ඒක හිතා ගන්න බැරි දෙයක්. ඒකේ පොඩ්ඩක් ඉවසන්න වෙනවා. පොඩ්ඩක් ඉවසන්න සුමානස වල්පෑයි. මේ මෙදෙන මයික් එක ගෙල්ලන. නැසනස මං අහන්න ගියේ මේ අර මානය හැදෙනවද කියලා කියනකොට ඒක මේ බහුලීකත කරනකොට ඒක මානේ කියන්නේ කොයි අවස්ථාවේ? ඒ අවස්ථාවට ගියාම අර නිර්මා. මේක මගේ කියාගෙන. ඔය තණ්හාවක් තියෙනවා. ඒතර මාන්නේ තියෙනවා, දිට්ඨියක් තියෙනවා. ඉතින් අපි කොයි එකකින් අහුවෙනවද දන්නේ නැහැ. මෙච්චර අමාරු හොයාගත්ත මේකට සැලෙන්නේ නැති ගතිය කියලා අපිට හිතෙනවනේ. තණ්හා කරන්න හිතනවා, මාන්නේනවා, දිට්ඨියනවා. මේක ලක්ෂ වාරයක් කරනකොට ඒ තුනම පුදුම ගෙවීමක් ගෙවෙනවා. ඒකට බුදුරජාණන්සේ දෙන උපක්‍රමෙට කියන්නේ අනුපස්සන. ඕකම නැවත සරයක් බලන්න. දැන් බලපන් මොතෙන්නේ ගියා පහුවා. හෙටත් ඵලයක් ආපහු වරේ හෙටත් ඵලයක් ආපහු වරේ බලන්න බලන්න යනකොට හිතෙනවනේ මෙච්චර අමාරුවෙන් මේ ගියේ ගියේ ආව ප්‍රගමනේ නෙවෙයිනේ දැන් පස්සට එන්නේ ඇයි එතකොට අර තණ්හා මාන දෙටි යම් ප්‍රමාණයකට ගෙවිලා හෙට්ටු කරන මට්ටමක් එනවනේ කම්මෝවෝචිකාගෝ එදාට ඉස්සරහටම යනවා ඒදී අර භව චක්‍රය කඩා යෑමක්නේ ඊට පස්සේ ආපහු එන ගමනක් නෙවෙයිනේ මේකේ තේ ඒක නිසා මේක වන්ස් ඉන් ලයිෆ් ස්ටයිම් කියලා වගේ එකවරයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒක විස්තර කරන්න බෑ. ඇත්තටම කියනවා නම් විස්තර කරන්න බෑ. එතෙන් ආසන්නයට යනකම් පාර ඇදලා පෙන්වන්න පුළුවන්. මෙන්න මෙහෙම මෙහෙමයි වෙන්නේ. උඹල දැන්නමත් ගිහිල්ලා තියෙන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. ඔය ගිය වේගෙට වැඩිය අපව එනවා. ඒක පවකුත් නෑ එතන. ඒක තමයි ක්‍රමය. ලක්ෂ වාරයක් ඒක කරන කෙනෙක්, ඒ කියන්නේ දැන් මේ මං අතෙන් ගිය ආවා. ආපහු යනවා, ආපහු එනවා. අන්නේ වැඩේ කරන මේ අහවල් දෙය ගන්න නෙවෙයිනේ දැන් තීන්දි අතහරින්න නියන්නේ ඕක දිහා දෙයියෝ බලන්නිනවලු බ්‍රහ්මයා බලන්නිනවලු දැන් මේ මනස වෙන කාටවත් නැති ඉතාම සූක්ෂම දෙයක් සියල්ලම කැප කරලා
රාජකාරියට දේවකාට වැඩිය කරනවා. හැබැයි මොකටද කරන්න කියලා තේරෙන්නේ නැහැ. දැන් කරමිනියට තේරෙන්නේ නැහැ, දෙයියන්ට තේරෙන්නේ නැහැ. එතකොට දෙයියෝ මේ මිනිස්සුන්ට වඳිනවලු පස්සට අඩියක් තියලා නමෝතේ පුරිසාජඤ්ඤ නමෝතේ පුරිසුත්තම යත්ත සේනාපි ජානාමි අම්පිනිසාය ජහති. ඒ උත්තම පුරුෂයාට මාගේ নমස්කාරය වේවා. ඒ ආජානීය පුරුෂයාට මාගේ নমස්කාරය වේවා. එයා මේ භාවනා කරන්නේ මොකටද කියලා දන්නේ නැහැ. නිවන් දකින්න ඔක සෝවන් වෙන්න ඔක පළවෙනි ධ්‍යාන ගන්න ඒකට නෙමෙයි. එයා භාවනා කරන්නේ භාවනා සඳහා. මේ දෙයියන්වත් හිතන්න බැරිලු. දෙවියෝ ඇතතියවන් දිනවලු මේ ලෝකේ ඔක්කොම වැඩ කරන්නේ යමක් මොනවරි බලාපොරොත්තු වෙන්නේ අත්තට පඤ්ඤා අසුචි මනුස්සනේ. මනුස්සයා වැඩ කරන්නේ අර්ථයක් ඇතුව. අර්ථ කියන්නේ රුපියල්. අසුචි. අසුචි. මේකනේ මේ කාටවත් කියන්න බෑ මේ ගහන්න ගහන්න ගෑහිල්ල මේ මේ කස කස බලාගෙන අමුඩි ගහගෙන මේ යන්න හදන්නේ අසවල් දෙයට කියලා කියන්න බෑ. ඒ කියන්නේ අකිංචන කියලා කියන්නේ ඒකට. කිංචන කියන්නේ කෙලස් මොන හරි. මේක මොකුත් නෑ. ඒක ලබන්න ඕනේ නෑ. එල්ල වුණත් ඇති කියලා. මම මේ කරන වැඩේ එන්නේ එහෙම දෙයක් කියලා තේරුණත් ඒක සම්මාදිට්ඨියට හේතු වෙනවා. සම්මා සංකල්පයට හේතු වෙනවා. මම මේ ලබන්න දන්නේ අරක ගන්න මේක ගන්න කියන තාක්කල් ඒ සප්ලයි ඇන් ඩිමාන්ඩ් තියෙන්නේ යන්නේ. ඉල්ලුම සැපෙම නේදී අපි එතන ඉන්නේ. අපි එතෙන්දලා යන්න හදන්නේ ওই ආර්ථික විද්‍යාවෙන් එහා පැත්තට. ඉතින් ඒක සයික මාන්නේ හරහත් කියන්න පුළුවන්, තණ්හාව හරහත් කියන්න පුළුවන්, දෘෂ්ටි හරහත් කියන්න පුළුවන්. දැන් අපි දෙනවා තෝල් කැට අවස්ථාව. හම්දුනේ මේ හම්දුන දැන් ඒ වෙලාවට කලින් දේශනා කරා මේ චේතෝ විමුක්ති අවස්ථාව කියන්නේ හම්දුනේ එතන මේ මම නෙමෙයි මගේ නෙමෙයි කියන නෑ. ඒක ඇත්තටම පුළුල් විෂයක්. නමුත් කෙටි උත්තරේ තියෙන්නේ තණ්හාව නැති කිරීමෙන් ලැබෙන නිවන චේතෝ විමුක්ති. අවිද්‍යාව නැති කිරීමෙන් ලැබෙන විමුක්තිය ප්‍රඥා විමුක්තිය කියලා. නෑ තේරුණා වගේ නිකන් නේ. තේරුණා. අනේ මොනදි පිච්චා මට හොඳටම තේරෙනවා. ඒක තේරුණා. මොන්න පිස්සුද? ඉතින් මමනේ කියන්නේ මොනම දෙයක් අත් තේරෙන්නේ නැහැ. ලැජ්ජ නිසා කාට හරි මයික් එක දෙනවා නැත්නම් වෙන ප්‍රශ්නෙකට යනවා. ස්වාමීන් වහන්සේ රූප සංඥාවක් විදිහට අපම ඒකටත් සමහරවිට ආසාවක් කියනවා, ද්වේෂයක් කියනවා. ආයෙත් කියන්නේ රූප සංඥාවක් විදිහට ආවත් රූප සංඥාවක්. රූප සංඥාවක් විදිහට ආවත් අර හොඳටම තුනී වෙලා ගිහලා සංඥා මට්ටමට ආපුවම ඒකටත් සමහර වෙලාවට හිතෙන් ආසාවක් ද්වේෂයක් වගේ එනවා. හැබැයි ඉතින් ඒකට අර පටිච්ච සම්පන්න උපු කියා ගන්න බැරි හේමම නොසෙල් වෙන ගතියක් වගේ තියෙනවා. උකුත් එහෙම මොකද්ද මෙතන රූප සංඥාව කියලා නිදර්ශනයක් කියන්න පුළුවන්ද? දැන් පකරි මොකක් හරි බෑ නිදර්ශනයක් කියනකොට යාළුවෙක් මතක් වෙනවා හිතපම ඒක යනවා යනවා කියන සමහර වෙලාවට ඒකට කැමැත්තයි. යාළුවෙක් විදියට එනවා සංඥාව ඒක එකට මුකුත් කරගන්න බෑ. හැබැයි මම කැමති වගේ. එතකොට කැමති වුණාට අර සාමුද්‍රෝ කිව්වා වගේ අර කියන් පටින් සමුප්පන්නයි ඒ විදියට හිතා ගන්නවත් බෑ. ඊපස්සේ ඒක ටිකක් වෙලා හිමි තියෙනකොට යනවායි එහෙමම. එතකොට මේ ඇවිල්ලා නෙවෙයිනේ සංඥාවක් නැවිලා තියෙන්නේ. ඉතින් මේ නිසා ප්‍රපංචයක් විතරනේ මෙතන තියෙන්නේ. මිනිස්සු ඇවිල්ලා නම් තව වෙනම කතාවක්. එහෙමනම් අපිට හලෝ කියන්න පුළුවන් මොකක් හරි. දැන් මෙතන මේ සංඥාව මනෝවිකාරයක්. ඒ මනෝවිකාරය යන්න දුන්නාමකෝ එන්න දුන්නාමකෝ බලාගෙන ඉන්නවා. මං කියන්නේ මේක සංඥාවක් බව දන්නවනම් මේ මනෝවිකාරයක්. මේ මනෝවිකාරය බව දන්නේ නැත්නම් අනේ මේ යාළුවා මේ තරහකාරයා මේ ප්‍රබහකරන් අනම්මනම් එන්නේ සංඥා මට්ටම් පෙන්නට සංඥාව විතර. අල්ලගත්තට පස්සේනේ ඉතින් අපිට තේරුම් ගන්න පුළුවන් නම් අපි මේ කරන තා කුඩේ ඉඳලා හැන්ද වෙනකම් පොරාලන්නේ සංඥාවත් එක්ක කියලා. නිකන් වැලි සෙල්ලම් මාලිගාවකට මෙච්චර රණ්ඩු කරන්න ඕනද කියලා. සෙල්ලම්ගේක රණ්ඩුවක්. ළමයින්ගේ අතර තියෙන සෙල්ලම්ගේක රණ්ඩුවක්. ඒ රණ්ඩු තමයි. නමුත් ඒක වැඩි හිටියන්ගේ පැත්තෙන් බලනකොට නිකන් දෙයක් නැහැනේ. ඉතින් ඒ නිසා මේ ඇහෙන දේවල්, දකින දේවල් ඔක්කොම හිතාගන්න මේ සංඥාවක් වැඩ කරන්නේ. ප්‍රകൃතියේ රණ්ඩු නැහැ. ඥානানন্দ ස්වාමීන්ති කියනවා ගලක් ගලක හැපුණාට කිසිම අර්ගලයක් නැහැ. ගලක් මගේ කකුල හැපුණොත් අර්ගලයක්. මොකද මේක මගේ කියා ගන්නවනේ. ගල්වල එහෙම මගේ කියා ගන්න දෙයක් නැහැනේ. ගලක් ගලක හැපුණා ඉවරයි. ඒ වගේ මේ මගේ වැදුනහම එහෙම බෑ. මේක තුවාල වේ. මට ඩයබටිස් තියෙනවා. පිටගැස්මෙහි අනම් මනම් කතානේ. එතකොට අරගල. එනිසා මේ තියෙන තාක් අරගල මේ ලෝකේ සංඥා.
දීන්සෝ කහර ගියත් දිනෝන්නේ දිනන්නේ කවද පරදින්නේ කවුද ඔක්කොම සංඥාවල් තියෙන ඉතින් මේ හීනෙක යන්නේ විසි ඥානසන්තේ නිවනේ නිවීම දේශනා කරනකොට කියනවා මේ මනුස්සයා නිහීනෙන් දකින්නවා ගෙවල් මාරු කරනවා ඉතින් ගෙවල් මාරු කරලිවල බඩු පැක් කරන පැක්කට ඉන්නකොට දැන් බඩු කරන ලොරි ඇවිල්ලා ඒක හෝන් ගහනවා මනුස්සයාට එහෙන තදේ බඩු ටික දාගන්න විදියක් නැහැ ගෙදර මිනිස්සුත් බයිනවා ඔක්කොම කෑ ගන්න එක පාට හීනෙන් අවදි වෙනවා ගෙවල් මාරුකුත් නැහැ බඩු ගිනියන් දාපු ලොරියකුත් නැහැ බඩු පැක් කරලත් නැහැ හැබැයි තාම අර තදේ හිටේ නිකිත් නැගිටපු ගමන් ලැජ්ජයි පිළිගන්න මේක හීනයක් කියලා ඉතින් අන්තිම බුදුරජාණන්සේ කියන්නේ මිනිස්සු ඉන්නේ පිටර කට්ට ඇතුලේ මේ හීනෙක ප්‍රබුද්ධ වෙනවයි කියලා කියන්නේ මේක දකිනවා මේක ළමා තෙල්ලමක් කියලා හීනයක් කියලා එදාට ඔගේ දිනුම් පෙරදු මොකුත් නැහැනේ එතින්ද යනකන් දිනුම් පෙරදු නිසා තව කෙනෙක් මරන්න ඉඩ තියෙනවා සීදීන සගන්නේ ඉතින් නමුත් මේ අවදි වෙච්ච දවසේ ප්‍රබුද්ධ වෙච්ච දවසේ තේිනවා කුමන නැටුම් කෙලි කවට තිනාදා නැත්නම් මේක කුමර කුමරියන්ගේ වාලුකා ක්‍රීඩාවක්. ඊකේ සෙල්ලම් බලන්නේ තියෙන මැප් ගහගෙන chart ගහගෙන proposal ගහගෙන projections ගහගෙන මේක අමන කමේ සීමාවක් නැතු යන හැටි මේ කොහෙද යන අදිසි ඇවිල්ලා යන හීනෙකට ගහලා තියෙන ගැහි. ඒක කරන්ද සෙල්ලමට කරන්නිකන් නාඩගමක් අපි හරියට කරනවා තාත්තිකව කරන්න එපානේ නාඩගම තාත්තිකයි කියන්නේ අම්මු පචේනේ තේරෙනවද එහෙම කියනකොට නාඩගම තාත්තිකව රඟපාවා කියලා තෑගි දුන්නා කියන්නේ ඒක රට්ට බකමුණේ ආයෙ මොකෝ නැ අම්මෝ මාමු කට්ටේ මේ තාත්තිකත්වයට තමයි ලකුණු දෙන්නේ මොන තාත්තිකද ඒකේ මේ නිකන් ඉන්න සීමයියට මේ ඔටුන්නක් දාලා උඩ කාඩ්බෝඩ් කඩුවක් අතර දීපන් ඌ එළියට නැගලා ගහලා කියන වේදිකාවේ ඉන්නු සටනට ගනු කඩුව මා මේ සරණින් මේ යන බව දනු එම්බර ද්‍රවිඩය ඉති හේතුම ගන්දේ කියන ඌට ද්‍රවිඩය කියන්න බැරිලු එම්බල දොරවට කියනවලු ඉති රියසල් කරනකොට ආයේ අනිත් ඔක්කොම උදයිලු එම්බල දොරවට ඒ වගේ නාටකවත් තමයි මේ රිට්‍රීට් එකත් ඔබට ඒක සීරියස් කන්නේච්චර දෙයක් නැහැ. ඒක තමයි යැස්ස වයින්නවා, අවුව වයින්නවා, කැස්ස එනවා, වැස්ස වැස්ස එනවා. ඔබ ගණන් ගන්න එපා අපි ගා ප්‍රශ්න එක. ප්‍රශ්න ඉවරයි. ඉලක්ස්නේ මා දිගින් දිගටම ආනාපාන සති භාවනාව වඩන විට මගේ කොන්දේ බෙල්ලේ ආබාධ හටගනී. එවිට එය නවතා එම ස්ථාන වලට මෛත්‍රී භාවනාව වැඩිම සුදුසුද? මම වේදනාවන්ට කල යුත්තේ කුමක්? අපි ඊයේ පෙන්නවා ඉඳ ගන්නකොට ඉරියව සකස් කරගන්න එක. ඔය ඉරියව සකස් කරගන්නකොට ඉඳගෙන ඉන්නකොට විතර නෙමෙයි. ඕනම වෙලාවක තමන් තමන්ගේ කයට ගරු කරනවා නම් හරියට ආමීකේ වගේ සීරුවෙන් තියන්න මේක. සෑ භාසිනුත් ඉන්න වෙලාවල් තියෙනවා. අපි මේ භාවනා කරන වෙලාවට විතරයි සීරුවේ ඉන්නවා ඉතිය කිව්වට මේ ශාරීරිය හැඩ ගැහෙන්නේ එහෙම හරියන්නේ නැහැ. හැම ඉරියව්වේම තමන් ශරීරයට ගරු කරලා ඉන්නකොට බුදුජානනාංශගේ හතර ඉරියව්වම බලන්න. උදේ ඉඳලා හැන්ද වෙනකන් බැලුවත් ඉවර නැහැ කියනවානේ. කොච්චර වෙලා බැලුවත් මේ රංගපෑමක් නෙවෙයි හැටි. ඉතින් එතෙන්ද ගන්න හිතනවද ලේසි වැඩක් කියලා. උකට මෛත්‍රී භාවනා කරුවත් බාම් ගැවවත් මොකක්වත් හරියන්නේ නැහැ. ඒවනිකන් ඇත්තටතාවකාලිකව ඒ වෙලාවට හරියනවා. නමුත් මතක තියාගන්න මේ ශරීරයට සලකනද දේවාලයකට කෝවිලකට සලකනවා වගේ. මේක හරියට ලයින් උනේ නැත්තම් මේකට රහතන් වහන්සේනමක් වඩින්නේ නැහැ. කොහේ වඩින්නේ? අර කේමනන්ද සාන්ති ඉන්නකොට කියනවා දැන් අර මේ තොවිල් නටනකොට ප්ලාස්ටික් වලින් හදපු ගොක්කොල ගෙනල්ලා ප්ලාස්ටික් වලින් හදපු වක්මල් ගෙනත් දාලා ප්ලාස්ටික් කලයකට බෝතල් වලින් කඩලා වතුර දාලා යදිනවලු යකාවිල කරනු මම එන්නේ නැහැ කියනවා. මතරවට මං එන්නේ නැහැ මොකද මේ බොරුවනේ කරන්නේ. එහෙන් බෑ පොල් මලක් ගෙනේ. වක්මලක් ගෙනේ. ඒ වගේ මේ ශරීරයට සලකන්න මං කියනවා හැබැයි ඒක ඔය කීතන තරම් ලේසි නෑ. අපිට ඕන වුණත් අපිට හැම වෙලාවෙම ශරීරයේ හරි හැටි කර තියාගෙන ඉන්න ඒක ලේසි නෑ. ඒක භාවනාවත් එක්කම යන එකක්.
ඒ නිසා පැය 24ෙම ඉන්න කිසිම වෙලාවක මොකේකටවත් හේතු වෙන්න යන්න එපා. බලන්න මේ ශරීරය තියාගෙන ඉන්න පුළුවන්ද කියලා. ඒකෙන් දැනගන්න ඔන්න භාවනාවට හිත හරි කියලා. ඒකෙන් මං කියන්නේ මේ අනවශ්‍ය දුක් ගන්නේ කියලා. හැබැයි මේක Tamanta කාලානුරූපව හිමීට තේරෙයි. ඇඟ පොඩ්ඩක් උදව් කරනවා. පොඩ්ඩක් නැමියාවක් පෙන්නනවා. පොඩ්ඩක් ලිඩ රෝග අඩු ගතියක් එනවා. ඒ අඩු ගතිය එන්නේ වෙන මොකක්වත් නෙවෙයි ඉරියව් පැවැත්වීමෙන්. සතියමත් නෙවෙයි සතියමත් තමයි. ෆ්‍රේම් එක තියෙන්න ඕන හරියට. ඉරියව්ව හරියට තියෙන්න ඕනේ. ඒක ඉඳගෙන ඉන්නකොට විතරක් නෙවෙයි. ශක්මනේදී මං පුළුවන් තරම් උත්සාහ කරනවා කරා නිදාගෙන ඉන්නකොට. කරන්න බෑ. නිදාගෙන උට අල්ප දායන්න වගේ කකුල් දෙක ගහගෙන ওই බුදි. ඉතින් අන්තිම සැරේ පණ්ඩිතාංශය අපත් වෙන්න ඉස්සෙල්ලා මම අපොයින්ට්මන්ට් එකක් ගත්තා පර්සනල් විනාඩි 15කට. 9:45ට එන්නේ කිව්වා. ඉතින් වජිරත් හිටියා, අනිත් මෑණියෝත් හිටියා, මම කාමරේට ගියා. යනකොට සැතපෙනවා ඒක දිහා බලනකොට මුකුත් නැහැ හරියට බුදු පිළිමේ තිබ්බම තමයි. දැන් විනාඩි 15ම බලන්න හිටියා මම. මට අත්‍තරම් බරපතල දෙයක් කතා කරන්න තිබුණේ නැහැ. ඉතින් අර සුවදකමට මම පිටිපස්සට ගත්තා කකුල. ඊට පස්සේ වජිර කතා කරලා කිව්වා ඔබ වහන්සේ ටික කරන්න. ඒකට නැගිටිනා අපොයින්ට්මන්ට් එක දීලා තියෙනවා. මම කියන්නේ මං වෙනුවේ තවත් පැය භාගයක් බුදිය ගත්තා වයි. හෙල්ලෙන්නේ නැහැ. හරියටම සිංහසෙයියාව. මං ඉස්සර ඇත්තට මේකට වෛර කරා. මෙහෙම මොකද මේ භාවනා කරන්න කියන උච්චම රෙජිමෙන්ටේෂන් ඕනේද කියලා. නැවතීක බලනකොට පේනවා ශාසනය කියන්නේ මොකද්ද කියලා. නින්දට යන්නෙත් ඒකේ ඉන්නෙත් ඒ ඉරියව්වේ හරියටම සිමෙට්‍රිකල්. මට සාදු කියුණා කොච්චරක් අපිට උගන්වන්නද ඉතින් කොච්චරක් Tamange සහසය පුහුණු කරනවා හැම වෙලාවෙම මොනම වෙලාවකවත් අඟුම දහරින්න දෙන්නේ මතක් කරලා කියනවා සතිය වඩපන්. ඉතින් මේ ළඟදී මයි ළඟ මම කමට අංශුද්ධ කරන්න ගියාම පිරිසක් හිටියා. එක්කෙනෙක් ඇවිල්ලා අර වගේ පිටිකට හේත් වෙලා ඉන්නවා. පස්සේ යා මයි ළඟට ඇවිල්ලා කතා කරනකම මම කිව්වා ඉස්සෙල්ලම එකයි තියෙන්නේ කොන්ද කෙලින් තියා හිටපන් කිව්වා. නිකම් මේ ජීවිතේ වෙච්ච තුන්වෙනි වැදිල්ල කිව්වා මට. මම කැප්ටන් කෙනෙක්. නැවක මම කොතන හිටියත් ඉන්න ඕනේ එහෙම තමයි ස්වාමීන් වහන්සේ විතර මට කෙලින් කිව්වේ. පුතා මෙන්න මේ ස්වාමීන් වහන්සේ තමයි ඔන්න මට බැනපු ස්වාමීන් වහන්සේ. උසාවියේ ඉන්නකොට කෙලින් ඉන්න ඕනේ. ඊම නැත්තම් කොහෙද උසාවියක් කරන්නේ? ඒ නිසා අපි භවනා කරන කෙනා මතක තියාගන්න මෛත්‍රී නරක නෑ. එහෙම නැත්තම් ව්‍යායාම නරක නෑ. ඒ ව්‍යායාම කෝක වුණත් හැම වෙලාවෙදීම තමන් වෙනදට වැඩිය පොඩ්ඩක් තමන් කරන දේ මම ඉන්නේ මේ ඉරියව්ව කියලා ඉරියව්ව සම්බර කරන්න උත්සාහ කරන බයත් අමාරුයි. හිමීර තමයි මේ කයයකට උදව් කරන්නේ. මුකුත් නෑ නිකන් අර ලෙඩ රෝග වලට වැදගන්න ඉඩක් නැහැ. මොකද හැම වෙලාවෙම ඉන්නේ වැසු දොරවල් ඇතුළ. මං කියන්නේ ලෙඩ නොවී ඉන්නවා කියලා. පුදුම හිතෙනවා. කනබුන දේ හරියට දිරවනවා. ගමනක් යන්න පුළුවන්. ඉන්න ඉරියව පවත්වන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ මං සතුටුුණයි අර ස්ලයිඩ්ස් ටික පෙන්වුවාට ඒ ස්ලයිඩ්ස් ටික අපේ වෙබ්සයිට් එකට අරින්න ඕනේ. මේ ඒක හදලා කියන්න ඕනේ මේ භාවනා කරනකොට සතිපාසල වුණත් ප්‍රශ්නයක් නැහැ. හිට ගන්නකොට කකුල් දෙකෙන් හිට ගනි. ඉඳගෙන ඉන්නකොට කෙලින් කොන්ද කෙලින් තියලා ඉඳගෙන හිටපන්. ඇවිදිනකොට සමපොලෝකන තමයි දැනගෙන යන්න ඕනේ ඇවිදින හැටි. නිදාගෙන ඉන්නකොට මෙහෙමයි කියලා පුළුවන් පහසු තැනකින් පටන් අරගන්න. මම කියනවා පහදෙලිම මේ භාවනාවේ තමයි වැඩෙනවද නැද්ද කියන පහදෙලිම උපමානය තමයි තමන්ට තමන්ගේ ශාරීරියේ හැම වෙලාවෙම පවතින හතර ඉරියව්. මොනේ කොයි ඉරියව්ෙ හිරියත් ඉරියව් පිළිබඳ වගවීමක් එන්න පටන් අර ගන්නවා. අන්න ඒක තමයි යාදෙන උත්‍රය කියලා මම කියන එකට. මේ හැමදෙන්නේ දැන් ප්‍රශ්න ඉවරයි. අන්තිම ප්‍රශ්නේ මේක මූලධර්ම ප්‍රශ්නයක්. තාම කෙටි එකක් අහන්න හැමදෙන්නේ. බලමු. ගරු ස්වාමීන් වහන්සේ මේ භාවනා ගැටලුවක් නොවන නිසා මේ අවස්ථාවට උචිත නම් පමණක් පිළිතුරක් අපේක්ෂා කරමි. එදිනදා ජීවිතයේ පැන නගින අවශ්‍යතාවයන් සඳහා සරිලන දේවල් අප තේරිය යුතුය ඇත. කියවුණා එදිනදා ජීවිතයේ. එදිනදා ජීවිතයේ පැන නගින අවශ්‍යතාවයන් සඳහා සරිලන දේවල් අප තේරිය යුතුය ඇත. අවශ්‍යතාවයේ කොතරම් අවම හෝ අල්පේච්ඡවද අඩුම තරමේ විකල්ප දෙකක් හෝ තිබේ. එකක් ආවස්තිකයට
යටත් කොට අනේක තෝරද්දී කම සාමාන්‍යයෙන් අපි තණ්හාව ආසාව ඇබ්බැහිය හෝ ඇතිකම හැකිකම ලොක්කම යනාදී කුමක් හෝ අපි මූලික කරගන්නෙමු. අවසරයි ස්වාමීන් වහන්ස, ධර්මානුකූලව සලකා බැලීමේදී සත්පුරුෂයෙකු විකල්ප අතරින් එකක් තෝරා ගන්නා විට ගණනය කළ යුතු සුදුසුම සාධකය විය යුත්තේ කුමක්? සැමට තෙරුවන් සරණයි. ඔ මේකෙදී අපි පේරුම් අරගන්න ඕනේ බේසික් නීඩ්ස් කියලා જાතියක් තියෙනවා. සංඝයාට සිව්පසේ. චීවර පින්නපාත සේනාසන ගිලම්පස. ඒව මේ දේවල් විය යුතුයි කියලා ඔබ සම්බදා මාලකයේදී හරියටම ඇනේටම ගහලා කියනවා. මෙන්න කරණීය මෙන්න අකරණීය. මේ ටික මම ඔබට ෂුවර් කරනවා මේ ටිකෙන් හිටපන් කියලා. ඒ නිසා යම් කිසි කෙනෙක් ඒවෙන් පල්ලෙහාට ගියොත් එයාට බ්‍රහ්මචර්යයක් ගන්න බම්බ වෙන්නේ නැහැ. ටික කාලෙක ඉල්ලෙද වෙනවා. මූලික අවශ්‍යතාවයක් නැහැ. උදාහරණයක් වශයෙන් ගත්තාම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ හිටියා ඒ මහාවීර නිගණ්ඨනාත පුත්. එයා කිව්වා ඇඳුම් ඕනේ නැහැ. කෑමට භාජනයක් ඕනේ නැහැ. බොන වතුර ගන්න හුස්මත් පෙරල ගන්න ඕනේ. දෙගනේ අරිටඩි හරි උත්කෘෂ්ටයි. මේ ටිකම තමයි දේවදත්ත පුත්‍රයන්වන්සකින් ඉල්ලුවේ. ඉන්නාතාකල් සංඝයා රුක්ෂ මුඩගත වෙන්න ඕනේ. ඉන්නාතාල් රක්ෂ සංඝයා මස්මාලුන් වල දන්න බෑ. පින්නපාතෙන් මේ යපෙන්නේ බුදුදෙනේ කෝ එක හොඳයි කැමති කෙනෙක් කරපු දෙයක්. හැබැයි නීති දන්න බෑ. ඉතින් දේවදත්ත දුන්නේ බුදුහාමුදුරන්ට උස්සන්න බැරි කොස්සක්. මොකද මේක උත්කෘෂ්ට වැඩක් නේ. ඒකලියල කිව්ව මට සංඝයා පාලනය කරන්න දෙන්නේ කියලා. බුදුන් සිකෝනේ නෙඹ පැහැය වෙන්න හදන්න එපා. මම සාරි පුත්‍රටවත් දෙන්නේ නැහැ. කැමති නම් මස් මාළු කණ එක කාපු දෙන්නේ නැත්නම් නිකන් හිටු දෙන්නේ. එහෙම නැත්නම් නිගණ්ඨනාත පුත්‍රක වැඩි දිරි කිව්වා ධම්මානි මම මේක මේ ප්‍රායෝගික තැනකට ගෙනත් තියෙන්නේ. මේ ශ්‍රේෂ්ඨත්වයේ උක්‍ර ප්‍රතිපද අන්තිමටම යන එක නෙවෙයි. ඒ නිසා බේසික් නීඩ්ස් දැනගන්න ඕන. බේසික් නීඩ්ස් වල තියෙන ප්‍රයෝජනේ සලකලා. මේක ලීලා තියෙන අවස්ථික වටිනාකම කියලා ඇත්ත. ඉතින් මේකට පණ්ඩිත ශාන්සිය තව දෙකක් එකතු කරනවා. තමයි යමක් යමකට කැමැති වීම හරහා තමන්ගේ සෞඛ්‍ය ඉදිරියට හානි වෙන්නේ නැත්නම් වෙන කෙනෙක් සූරාකෑමක් වෙන්නේ නැත්නම් ඒක කරන්නයි කියලා තියෙනවා. ඒ වැඩේ කිරීම හරහා කායවත් වස්තුවක් තමන් හූරාකෑමක් වෙන්නේ නැහැ. තමන්ගේ අනාගතයට මේ කායික මානසික ලෙඩවලට හේතුවක් වෙන්නේ නැත්නම් පාවිච්චි කරන එක මොකද ධර්මානුකූලව ලැබෙන එක. ඒක මේ කොයින්තරම් සැප වුණත් ඒක ප්‍රශ්නයක් නැහැ. කවුරු වෙලා දෙනවා ඔබන්ත මේක ගන්න කියලා. මොකද ප්‍රශ්නේ? මම කියලා ඉඟි කරලා ගෙන්න ගත්තා නම් තමයි ප්‍රශ්නේ. එහෙම නැත්නම් ඒක දන්නවනම් තමයි ඔය කවුරු මොන සැප දුන්නත් මට ඒ සෞඛ්‍යයට හොඳ නැත්නම් sorry. එහෙම නැත්නම් ඉමසක අය හොරකමක් කරලා ඉවරලා ටැක්ස් ගෙවන්න වෙනකොට මට දෙනවනේ. එහෙනම් මම දැනගන්න ඕනේ මොකද්ද වෙන්නේ. ඒ නිසා ඒ තමන් වෙත ලැබෙනදී අනුන්ට හානියක් වෙන්නත් බෑ. තමන්ගේ අනාගතයේ කායික මානසික හිංසාවක් දෙන්නත් බැන්නේ ඉතින් පාවිච්චි කරන්න කියලා. ඉතින් ඒ යති මල්නකොට මේ පණ්ඩිත ශාන්සේ මේ ඥානාරාම ශාන්සේ සුවිශේෂ චරිත දෙකක් හරිම සුඛෝපභෝගී. ලැබෙන වස්තු පිළිබඳව කිසිම සැකයක් නැහැ. අවශ්‍යතාවය තියෙන වස්තු ලැබුණා පාවිච්චි කරනවා. පණ්ඩිත ශාන්සේ ටිකක් සරයි. ආරණ්‍යයක් එහෙම හදනවා නම් හදන්නේ මාකට් එකේ තියෙන හොඳම බඩුවලින්. ආයේ වෙනවිල්ලක් නැහැ. මොකද මේක තියෙන්නේ භාවනා කරන්න. හදපු දවසේ පවින්දට වැඩ මේ සුඛෝපභෝගීට නෙමෙයි. කවුරු හරි ඇවිල්ලා සුඛෝපභෝගී කතා කෙරුවොත් දෙනවා මුළු බුද්ධ සාසනෙම ගහනවා. නෑ එහෙම එකක් නෑ. මේක තියෙන්නේ වැඩට. මං ඉන්න වෙලාවේ විවේකනන්දයි අපි ඔක්කොම ඉල්ල ඇව්වා අපි මේ සෙම්මයින් වලට මෙන්න මේ වාහන දෙකක් තියෙනවා. කීයක් වාහන තියෙන්න ඕනද කියලා. දැන් පොඩි සාකච්ඡාවක් විවේකනන්ද සාංශ කිව්වා 15කට එක නම් තමයි ජර්මන් ක්‍රමේ මේ තියෙන විදිහ අපිට ඇති. එයා කිව්වා මේක ටිකක් සුඛෝභෝගී වැඩි. ඒකල කිව්වා මේ හාමුදුරන්ගේ තියෙන ලොකුකම සලකන්නේ හාමුදුරු පාවිච්චි කරන කාර්කේ වටිනාකමෙන් තමයි ලෝකේ. අපි එතෙන්ට යන්න ඕනේ නැහැ. තමයි ජීඹ මොකද කියන්නේ? මම කොහොමද ප්‍රයෝජනෙ තියෙන වැඩි කරමු. වැඩක් තියෙනවනේ. වීසා වලට යන්න ඕනේ හැම වෙලාවෙම වාහනේ. ඒ වගේම කුකුල් මස් කේන්දත් වෙනම වාහනයක් තියෙනවා. එළහුළු ගේන්න වෙන වාහනයක්. මොකද මට නම් සංසෝයෝ ඉන්නේ මොනම නීතියක්වත් නැහැ වැඩේට ඕන විදිහ කියලා. කිව්වා කියමනක් අර සුඛෝභෝගී කියන එක නට කට උතර නැති වෙන්නේ අන්න ඒක
One life journey කියලා ඒ ශාන්තිගේ පොතට ලියපු එකක මේ රචනය ලියලා තියෙනවා. මෙන්න මේමයි ශාන්තිගේ වැඩ කියලා. යෝගාවචරයේ වෙනුවෙන් දෙන්න ගියාම කිසිම පැකිලීමක් නැහැ. හොඳම දේ තමයි දෙන්නේ. ආය මොකක්වත් නැහැ. ඒක ලහනවා. මොකද කියන්නේ? මේක හොඳයි නේ? හොඳයි නේ? මොකටවත් බෑ. හරියට පය 14 භාවනා කරනවා. මෙන්න සැප. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ තමයි ඒවට කියන්නේ ආතත් හානි කරන්නත් එපා. තමන්ට ඉස්සරහට කායික මානසික දුකක් දෙන්නේ නැත්නම් පාවිච්චි කරන්න. ඉතින් උගෝ දෙනෙක් අද full guilty conscious ඉන්නේ. එක්ක අනුන්ගේ ණයට කන්නේ. එහෙම නැත්නම් කාලේ ඉවර වෙලා බඩ දනවා. මට මේක ගැළපෙනවද හොඳද නරකද කියලා. ඔය මොන මගුලක්වත් නැහැ දවසේ පැවිද්දත් සතියෙන් ඉන්නේ කියලා මකරෙක් කන්න මොකක්වත් වෙන්නේ නැහැ. ඕනේ හුකෝබෝගේ දෙයක් කන්න මොකක්වත් වෙන්නේ නැහැ. මොකද අපි ණය නැහැනේ. අපි ගන්න දානේ ගන්නේ භාවනා සඳහානේ මොනක්ක බය වෙන දෙයක් නැහැ. ඒ නිසා මම දන්නේ මේ ෂොකට් සෝබරයක් වගේ තමයි මේ මයින්ඩ්ෆුල්නස් එක. ඒක අරගෙන යනවා ඕනෙම සුඛෝපභෝගී දේ පාවිච්චි කරන්න පුළුවන්. ඕනෙම දුක්ඛිත අන්ත දුකටපත් වෙන්නත් පුළුවන්. ඒ දෙකේ වෙනසකුත් නැහැ. දෙකේදී මයින්ඩ්ෆුල්නස් එක සතිය එnde තීව්‍ර වෙනවා. මම මේක මේ මගේ මේ කාලේ හැටියට දැනුම ඊට වැඩිය වෙන දේවල් ඇති මන්නම් කරන්න උන ඔය ක්‍රමයයි කියලා තමයි මට කියන්න තියෙන්නේ. දැන් එනම් ප්‍රකාශයක් වෙනවා අපිට ප්‍රශ්න ඉවරයි කියලා. එතකොට අපිට ප්‍රශ්නයක් තියෙනවා. තාපේ භාගයක් තියෙන ඉවෙයිද ලිඛිත නැති ප්‍රශ්න අපි ගන්න. ලිඛිත ප්‍රශ්න ඉවරයි කියලා අපි කියනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ මෙනෙහි කිරීම සම්බන්ධයෙන් මයිකේ කෙලින් අල්ලගන්න අනාරෝ මෙනෙහි කිරීම සම්බන්ධයෙන් මේ ප්‍රශ්නේ දැන් භාවනා කරගෙන යනකොට අපි ගෙදරක විශේෂයෙන් භාවනා කරනවා නම් භාවනා ආරම්භයේදී එතකොට රූප සංඥාවක් ඒ වගේක් එනවා නම් අපි මෙනෙහි කිරීම අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒතර ඒක කරගෙන ගිහින් අපි හිතමු යම් විදියකින් රූප සංඥාව ගෙවිලා අර ඉහත යෝගින් කිව් විදියට විවේක තැනකට එනවා නම් එතකොට මෙනෙහි කිරීමක් වෙන්නේ නැහැ. දැන් මගේ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ ඒ වෙලාවක නිවර්ණ ධර්මවල බලපෑමක් නැද්ද? ඒ කියන්නේ දැන් නිදිමත ඒ වගේ ධර්ම උගත් තුනී වෙලාද නැත්නම් ඒ වගේ එකක් එවතයක් ආවොත් ඒව මෙනෙහි කිරීමට ලක් වෙනවද කියලා. පටලවිලි දෙකක් තියෙනවා. රූප මිස රූප සංඥා මෙනෙහි කරන්න යන්න එපා. මිනේ කරන්නේ සම්මුති දේවල් පරමාර්ථ ධර්ම මිනේ කරන්නත් බෑ මිනේ කිරුවෙන් වැරදියක් වෙන්නේ නැහැ රූපයක් රූප සංඥාවක් බවට පත් වුණාට පස්සේ ආය මොනවක්වත් කරන්න දෙයක් නැහැ රූපයක් රූප සංඥාවක් බවට පත් වෙන්නේ නැහැ නිවර්ණ තියෙනවනම් රූප සංඥාවක් බවට පත් වුණාට පස්සේ මිනේ කරනවායි කියලා කියන්නේ ඉඳගෙන ඉන්න බබගින් නැගිටලා අහනවා වගේ ඔයාට නිින්ද ගිහිල්ලාද කියලා වගේ ඒ නිසා රූපයයි මිනේ කරන්නේ රූපයත් රූප සංඥා බවට පත් වේගෙන යනකොට මිනේ කිරීම ඉබේම නතර වෙන ස්වභාවයෙන් යෝගාචරය දන්නවනම් හරියට ගේරක මාරු කරන්න පුළුවන් රූප සංඥා වෙනවයි කියලා කියන්නේ ඥාට ආයේකේ නීවරණ නැති කරන්න පුළුවන් තත්වයක් ඉන්නේ නැහැ රූප සංඥා මිනේ කරනවා කියලා කියන්නේ සම්පූර්ණ තුරතුරු වර්ධවල පිළිරුම් ගැනීම වර්ධව වටහා ගැනීමක් ඒ නිසා සංඥා බවට පත් වෙන පස්සේ මිනේ නොකර සිටීම තමයි දක්ෂකම මිනේ කරන්න සංඥාවට පණ යනවා සංඥාවක් යක්ෙක් කරගන්න ඕනේ නම් පෙරේතෙක් භූතෙක් කරගන්න ඕන නම් කරන්න නම් කරපු ගමන් කතන්දරයක් හැදෙනවා දිගට යනවා ඔක්කොම එක මල්ලේ දාන්න මොනම දෙයක්වත් මිනේ කරන්න එපා සමස්තේ වලේ බලන ඉන්නකොට එකටවත් බෑ අපිව වගල ගන්න මිනේ කිරීම තමයි එතෙන්දී අපි හැකිල්ල වෙන්නේ කොක්ක වෙන්නේ එකකටවත් කොක්ක ගන්න එපා ඒකටිට ඕනේ සංඥා ස්වරූපෙන් නටලා යන්න අරින්ද මිනේ කරන්නේ නැහැ. ඒ නිසා ඒ රූපයක් රූප සංඥාවක් බවට පත් වෙනවයි කියලා කියන්නේ නීවරණ පද්ධතියක වෙන්න පුළුවන් එකක් නෙමෙයි. රූපය සංඥා බවට පත් වෙගෙන යන අතරමැදදී නීවරණ හැලෙන නිසා තමයි රූපයක් රූප සංඥාවක් විදිහට දකින්න පුළුවන් වෙන්නේ යථාභූත දර්ශනේ. නැත්තම් රූප සංඥා කියන එක පැටලීලා තමයි ප්‍රකාශය කරේ. ඒතර සම්නසර දෙවෙනි ප්‍රශ්නයෙන් දැන් විවේක ස්ථානෙට ගියාම ඇත්තටම නිදිමත කැලඹිලි වගේ ඒ වගේ ස්වභාවයක් ඉන්න බෑ. ඔය කියන්නේ අපි පැමිණිච්ච නිදිමත නෙමෙයි අපි කියන්නේ හිත ලීන වෙන ගතිය. නිදිමත නම් ඒක නීවරණයක්.
මේකෙම නෙවෙයි ඒ නිහරණය සමාන දෙයක් තියෙනවා හිත ලීන බවටපත් වෙනවා ලීන බවටපත් වීම පිළිබඳව අප්‍රමාදීව උනන්දුවෙන් ඉන්න කෙනා නිදි මත යන්න විදියක් නැහැ ඒකට අනුග්‍රහ කරේ නැත්තම් අයියෝ මට නිදි මතක් ආවයි කියලා එහෙනම් ඉතින් අර ඒ වර්ධවාව පටලවා ගැනීමේ තියෙන අවිද්‍යාව නිසා ලීන භාවයත් නිවර්ණයක් නිදි මතක් කියලා වර්තා කරන්නත් ඉඩ තියෙනවා පටලවා ගන්නත් ඉඩ තියෙනවා ඒක නිසා මේ වෙලාවේදී මේ එන්නේ කෙලෙස් අඩුවීම නිසා ඇති වෙන ලීන භාවයක්ද එහෙම නැත්නම් තීන මිද්දේ කියන කෙලෙස්ද කියලා දෙක තේරුම් ගන්නවා කියන එකට අපිට සුතමේ ඥානය අවශ්‍යයි. යගේම කරලා කරලා චින්තාමේ ඥාන අවශ්‍යයි. විවේක ස්ථානයට යනවා නම් භාවනායෝ ගමනකින් යෝගාවචරයකට පුදුම උනන්දුවකින් පුදුම සාදර භවකින් පිළිගන්න ඕනේ මේක කෙලෙස් අඩු තත්ත්වයක් ප්‍රතිපදාවේ ඉදිරි ගමනක් මම මේක බුද්ධ විඳින්න ඕන මේක නිකන් මේ දෙයියු දුන්න මං කෑවා නෙමෙයි මේක උපේ උපදයක් අන්නේ උපේදයට තරම්ම හැතිරෙන කෙනා තමයි සුතමේ ඥාන තියෙන චින්තාමේ ඥාන තියෙන බහ මේ ප්‍රායෝගික ඥාන සහිත කෙනා මැනික දකින්නකොට වැඩකාරයට වාර දෙන්නේ නැහැ ඌ කූඩ පිටින් අතට අර ගන්න ඌට කියන ඵලයන් යන්න කියලා ඊට පස්සේ තමයි මැනික අතට ගන්න ඕනේ නැත්නම් අර ඌ කටේ දා ගන්නවා ඒකයි මැනිස් බිස්නස් එකේ හැටි තාත්තා මේ අයියලා මල්ලිලා වුණත් හොරකම් කරනවා එතනදී. ඉතින් දැනගන්න ඕනේ දැන් මේකයි කෝඩේ මූ හැසිරෙන ස්වරූපෙම කියන්න පුළුවන්ලු. මන්න කරලා නැහැ. මූ එක්සයිට් වෙනවලු. ඒ වගේම මේ වතුරේ දිස්නයක් එනවලු. ඒතර අරමැස්සේ දන්නවා කෝඩේ දීප. ආය අහන්න බෑ. ඇයිසර් ගහන්න බෑ උට. කෝඩේ ගත්තා මූ මැනික සුද්ධ කරගත්තා. මොරනේ බම්බ ගහවෙන්න මු ගියා. ඉතින් මේ මැනිකෙන් ලැබෙන වෙලාවදී මට නිින්ද ගිහිලා තියෙනවා කිව්වොත්. ඔක්කොම වියදම් ඉවරයි. නමුත් මැනික ලැබෙන ලාවේ බබා දොයි. එහෙම වෙන්නේ නැහැ ධර්මානුකූලව තියෙනවා නේද? එතෙන් යනකොටත් ක්‍රම දෙකකට පේන ප්‍රතිපදාව ඉදිරියක් කෙලෙස් අඩු ගතියක්. මම මේක සක්විති රජ කෝටින්ගේ ඔටුන්නක් වගේ. ඒ කියන්නේ සක්විති රජ ඔටුන්නක මිනි කොණ්ඩලක්ෂේ. සලකලා ඒක උපයගෙන ඒක බුද්ධ විදින්න දැනගන්න ඕනේ. ඒ නිසා අපි මේ කාම ලෝකේ ගත කරද්දී ලක්ෂ කෝටි වාරයක් ඕකට යනවා. කවදාවත් සලකන්න දන්නේ නැහැ. එතන ඒක ආපහු යනවා යෝගාවචරය ගිහිල්ලා 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 දැන ගන්නවා මෙහෙම හැමදාම මෙහෙම යන්න දීලා බෑ මම මේ අවස්ථාව આવොත් අවස්ථාව ගන්නවා ඒකට මම අවදි වෙන්න ඕනෑ කියන එක තමයි අවදි වෙනවා ප්‍රබුද්ධ වෙනවා බුදු වෙනවයි කියලා කියන්නේ නැත්නම් මේ නිවන කියන එක නැතිකමක් නෙවෙයි තියෙන්නේ ඒක මේ කක්කාවේ වෙන් කරලා අඳුර ගන්න බෑ අපිට ඒක නිසා අපි කක්ක කොටේම නිවනත් ගිහිල්ලා ගබඩා ගන්නවා දී ආදින් බෑනේ දැන්. එයා ඉන්නේ යාට සුදුසු නැනගෙන්සය යනවා යන්න. කවදා හෝ යාට සලකපු දවසේ නිවනට නිවන වශයෙන් සලකපු දවසේ නිවන ඒ අනුව සලකනවා. ඒ නිසා අපෙන් තියෙන්නේ ඔය ඔක්කොගෙම ගිල්ල අප්‍රමාද විතර අපි දිනු කරන්නේ. හරි පිරිසුදු තැනට ආපුවාම පිරිසුදුන ඇප්‍රීෂিয়েට් කරන ඇක්නොලෙජ්මන්ට් එකක් මෙතන තියෙන්නේ. ඒකයි සත්පුරුෂකම කියන්නේ. දේවල් නැතිකම අතින් අපි දුප්පත් නැහැ. අපි හැම දිනාටම හැම සම්පත්තියම තියෙනවා. අපි මේ නිවන තියේදි කක්කාව තෝරන එක තමයි පෘථග්ජනයාගේ ප්‍රධාන විනෝදාංශය. ඒක දැන් අපි පොඩ්ඩක් අපි මේක ඉවර කරමුකෝ. අපි ඔව් සවින්වංශ පින්ගේ පෙරේත මේ මට තව එකක් අහන්න තියෙන සවින්වංශ මේ ඒ විවේක ස්ථානයේ කියන එක භවනා ජීවිතයේ කඩයිමක්ද සවින්වංශ? ඒ කියන්නේ ප්‍රතිපදාවේ යම් ප්‍රමාණයකට ඉදිරි යට යන හඳුනා ගැනීම කඩයිමක්. විවේක ස්ථානේ ලක්ෂ කෝටි වාරයක් අපිට තියෙන. ඒක තමයි කම්මැලිකම කියන්නේ අපි. එදින්දා ජීවිතේ පහළුයි කියලා කියන්නේ. තනිකම කියලා කියන්නේ. එපා වුණයි කියලා කියන විවේකෙට තමයි. යෝගාවචරය දන්නවා ඒ වචන කතා කරන්න එපා. ඊට පස්සේ උකට හුද්ද කලාව කියපන්. උකට විවේකයේ කියපන්. උකට විස්රාමයේ කියපන් කියලා අරකටම උස්සස්තනක් දෙනවා. කාම ලෝකේ කියනවා අලි කම්මැලි අප්පා එපා වෙනවා. නිදි රසයි. හරි බයයි. හරි අසරණයි. කොහේ යනවද කියලා දන්නේ නැහැ. නිකන් රැහෙන් ඉලෙව්වා වගේ. පාඩුකමක්. ඕනියනේ මොස්පෙන්තු කියලා. ඔය ඌනි මේ තමයි පුත්තජනේ ජීවත් වෙන්නේ. ආර්යයන් වහන්සේ දැනගන්න ඕක උපයෝග දෙයක්. ඔය කරදර නැතිකම තියෙන්නේ. අර සනසිල්ලේ නැලවිල්ලේ ඉන්න සඳේ කරදර නැතුව පාළුවේ. අර මනුස්සයා කියන අය වෙනකොට උඹ නාඩං උලලේනෝ පාලුව දෙවනත් කරලා උඹ නාඩන් කියලා ඌට ඒක මල්ල කොන්තුවක්. ඒකයි මිනිස්සු වයසට යන්න බය.
ඒකයි මේ චුරය වෙනකොට බයයි. ඒකයි මේ සුලෙඩ වෙනවට බයයි. භාවනා කරපු එකනා වයසට යන්න යන්න වටනකම් වැඩි වෙනවා. ලෙඩ වෙන්න වෙන්න දන්නා මල හොන්තු එකෙක් නත් වෙන්නේ නැහැ. එනේ උන් ගුඟු වැඩක් බලාගනි මම මගේ වැඩක් කරගෙන ඉන්නවා. හැන්ද වෙනකොට දන්නා මේක මල සෝම් පිට වෙන හැම එකම කුණු කෙල පෙරාන බුදිනවා. අර මොනසෙ තමයි වැඩක් කරගන්න. නිවන කියන එකේ ඔය කිසිම පිට දෙයක් නැහැ. මෙන්න මේකයි කියලා ඒක අගය කරන්න දන්නා නම් මැනිකයි මේ වැලී අතර තියෙන වෙනස වගේ. බැ අතන අරේ තිනා මේ අපේ ප්‍රධාන තරහ කරගෙන බෑනේ කවුද? ආන්දනේ මේ ආන්දනේ මේ දැන් දේශනා කෘපෙන් ගැන පොඩි මේ ක්ලැරිෆිකේෂන් එකක්. දැන් මේ ඉන්ද්‍රිය හයට රූප ගෝචර වෙනකොට පස්ස වේදනා සංඥා තත්ත්වයේ ඉබේම ඇති වෙනවා. ඒක අපිට කිසිම කන්ට්‍රෝල් එකක් නැහැ. නමුත් අපිට කන්ට්‍රෝල් එක තියෙන්නේ සංස්කාර ඇති කර ගැනීමේදී විතරයි නේ ආන්දනේ. එතකොට දැන් සංඥා තත්ත්වයේ ඇති වුණාට පස්සේ කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ කාටත් වෙන දෙයක් නේද හැමදේම රහත්. ඒක එහෙම කියන්නත් පුළුවන්. නමුත් අපිට රූපය ඇති වෙනකොට සංඥා ඇති වෙනවා. රූපය ඇති වුණොත් වේදනා ඇති වෙනවා. රූපය ඇති වුණොත් මොනවාරි කරන්න සංස්කාර කරන්න හිතෙනවනේ. එතකොට මේ ක්‍රියාපද්ධතිය දෙන රූපේ නැති වෙනකොට මොකද වෙන්නේ? ඇති වෙන හැම රූපයක්ම නැති වෙනවා. රූපේ නැති වෙනකොට මොකද වෙන්නේ සංඥාවට? රූපේ නැති වුණොත් වේදනාවට මොකද වෙන්නේ? සම්පන්න ධර්මයක් පටිච්ච සම්පන්න ධර්මයක් හැටියට දකින්නේ. නෑ නෑ. මම අහන්නේ රූපේ ඇති වෙනකොට සංඥා වේදනා චේතනා පහළ වෙනවා. මේක හරි. ඉතින් එතකොට අපිට කොහොමද කන්ට්‍රෝල් කරන්න පුළුවන්? නැත්නම් අපි ශික්ෂාවට යට කරන්නේ සංස්කාර විතරයි. ඔව්. අනිතව ශික්ෂාවට යට කරන්න බෑ. ශික්ෂාවට යට කරන්න බැරිත් නෑ. මොකද මතුවෙන එක නෙවෙයි නැති වෙන එක දිහා බලපන්. එතකොට මොකද වෙන්නේ ඇති වෙච්ච වේදනාවට? එතකොට මොකද වෙන්නේ ඇති වෙච්ච සංඥාවට? ඇති වෙන්නේ මොකද වෙන්නේ සංගතයකට? අමුඩ ගහගෙන කස කැතපට ගහන කරු මඟුල් සීරම ඉවරනේ. රූපය හය තකන්නේ නැහැ නේ. ඒක යනවනේ යන්න. ඒ නිසා රූපේ ඇති වෙන පැත්ත මේ ඔක්කොම එනවා. තමන්ට පුළුවන් මේ ඇති වෙන එකේ නැති වෙන පැත්ත බලන්න. කොහොමත් ඒ වෙනකොට හඳුනේ සංඥා தත්ත්වයට අනිවාර්යෙන් එනවම නේ. සංඥා වලට මොකද වෙන්නේ රූපේ නැති වෙනකොට? ප්‍රපංච කරන කෙනා ළඟ ඉතුරු වෙනවා. ඉවර වෙනකොටම දිත්තේ දිට්ට මත්තන් කියලා ඉවර කරනවා නะ. ඒකත් ජයසිරි මංගල. ඇති වෙන තාක් සියල්ල නැති වෙනවා. ඔය දිත්තේ දිට්ට මත්තන් தත්ත්වයට කියන්නේ හැබැයි අර සංඥා தත්ත්වයෙන් සංස්කාර නොකර නෑ. අපිට කියන්න පුළුවන් ඇති වෙන දේ නැති වෙනවා. නැති වුණාට පස්සේ ඒ පරණ වෙච්ච කුණු කන්දල් ගැන කතා කරන්නත් එපා. නාබිනන්දති නාබිවදති නාජ්ජෝස චිත්තති. වමාරාක යමක් කරන්න එපා. ඒකිට එහෙම යන්න අරන්. ඇත්තට මේක යනවා අපි ඊගා වෙන චිත්තක්ෂණේ ඉක්මවගෙන අර ඉස්සලා චිත්තක්ෂණේ සැරව ටික කුණු කන්දල් ටික වමාරාක කයි ඉන්නවා. ඒ උපාදාය රූපය එතනින් නවත්තන්න ඕනේ නේද? නවත්තන්න එපා. ඒක අල්ලන්නේ නැතුව ඉන්න කොහොමදත් ඒක නතර වෙනවා. ඒක ධර්මතාවයක්. අල්ලන එකයි තකතිරුකම. අල්ලන එකයි මේ සංස්කාරය කියලා කියන්නේ. ඊට පස්සේ තමයි ඊට පස්සේ කතන්දේ අවිජ්ජපච්ච සංකාර සංකාරපච්ච වින ඔක්කොම යන්නේ මේ නතර වෙච්ච එකේ වලිගෙන් අල්ලන්න ගිහිල්ලා. ඒ වලිගෙන් අල්ලුවට අපිව ගණන් ගන්න නැහැ. මොකද යා නැති වුණා ගියා ගියාමයි. ආය අල්ලන්න බෑ. අපි මේ ඇති වෙල දිහා බලන එක තමයි අපිට මේ කරදර වල තියෙන ආතාව. අපි මේ කක්ක වල තියෙන ආතාව. නැත්නම් කක්ක වල සමුදී කියලා කියතගෝ. අම්මනේ තව එක ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ ඔය භාවනා ක්‍රියාවලියේදී අපි කොහොමද ත්‍රිලක්ෂණේ චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාදේ මේ භාවනා තුලින් අපි දකින්නේ කොහොමද? ඔය එහෙම එකක් කියලා විශේෂ අවස්ථාවක් නැහැ. ඒක නිසා මේ බුද්ධ දේශනාවේ පටිච්චසමුප්පාදේ බලනවා, ත්‍රිලක්ෂණේ බලනවා, ආහත චතුරාර්ය සත්‍ය බලනවා, ඒකේ අවසාන තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගය කියනවා. මොකද්ද මේකේ ඇත්ත? මේකේ මොකද්ද එසෙන්ස් එක කියලා මට තේරෙන්නේ නැහැ කියලා රීච් ඩේවිස් කියනවා. මුළු නැචල් බුද්ධිසමින් නැචල් කියන පොතේ මුළු ත්‍රිපිටකයම පරිවර්තනය. බුදුහාම මොකද්ද කියන්නේ කියලා මට තේරෙන්නේ නැහැ කිය. මොකද එක චිත්තක්ෂණයක් සතිමත් වෙලා නැහැ. කොහේ යන්නේ? ඊට පස්සේ සාරිපුත්‍ර සාන්තේ කියනවා උඹට ඔයව මොකක්වත් තේවා අප්‍රමාදී කියන එක ධර්මයේ කරපන්. ඔක්කොම ඔයක අහු වෙනවා. පුරුම පන්දිසාන්ති කියනවා අඩිය කමාරක් විතර දිග කොහුලණු කෑලි හතරක් හිතා ගන්න කියලා. තේදා කෑලි හතරක් පහක්. ඒක එක පැත්තකින් තුනම කොම ගැට ගහනවා. ගැට ගහලා වතුරට දැම්මොත් ඔකේ හතරක් විතර යට වෙනවා. ඒක ලණුවක් විතර උඩට මතුවෙනවා.
කොයි එකෙන් ඇදලා ගත්තත් ඔක්කොම එනවා. Tamanta matu wenne paditta samuppada mokadda kiyanne danna eke ekena hatiyata e kohilanna kiyala koi ekama matu wenna danna mokada kohilanna kiyala kiyanne wathurema me specific gravity kittu ekak matu vela thiyena eken alla gaththama pokura pitin enawa katta uttara ne puri prashnaya athiyasa ඒකෙදි දැන් අපි වහන්සේ කෝණේ සංස අපි මේ කියන්නේ හිතන්න එපා කියලා අරමුණක් ධර්මුණ ගැන බලාගෙන ඉන්න එකක් කියලා. අපි ඒතර සතර සතිපට්ඨාන ගැන ධම්මානුපස්සනාව වැටින්නේ කොතනද සංස දැන් අපි ධම්මානුපස්සනාව ඇති අඳුරගන්න කියන්නේ නීවරණ අඳුරගන්න එකද ධම්මානුපස්සනාව වෙන්නේ සංස? ඔව්. ඔව් ඒකට මොකක්ද එතන ප්‍රශ්නයක් වශයෙන් නගන්නේ මොකද්ද? ඒ ධම්මානුපස්සනාව වැටින්නේ නීවර අඳුරගන්න එක නේද? සත්ත බොජ්ජංග නීවරණ මේ ඔක්කොම ටික අඳුන ගැනීම. එනත මේ කක්ක ගොඩෙන් එකක් වෙන්කොට ගන්නවා. වෙන් කරගත්ත හැම දෙයක්ම වටිනවා. රත්තරන් වෙන් කරගත්තොත් මේ පොළවේ රත්තරන් ටික වටිනාකමක් තියෙනවා. තඹවල වටිනාකමක් තියෙනවා. මේ පොළවේ ඔක්කොම තියෙනවා. වැඩක් ගන්න බෑ. ඒක නිසා ධර්මානුපස්සනාවට ගියාම කැඳි ඒ ගලපිරිය වගේ තේරෙනවා. තේනට පස්සේ පේනවා මේ උවතර වෙනස්කම් අහුවෙලා බලන්න ගියාට ඒ උවතර ඇත්තට වෙනස්කමක් නැහැ. මේ සමාජයේ විසින් දාපු වටිනාකමක් තියෙනවා කියලා රත්තරන් දන්නවද රත්තරන් වටින දෙයක් කියලා? රිදී දන්නවද රත්තරන් වලට වල්ලෙහෙන් ඉඳ දෙයක් කියලා? ඒවා තීරමේ අපි ඒකට වගුරුවන අපි ඒකට දෙන ආරූඪ කරන ධර්මනේ. ඒ නිසා වෙන් කරලා බලන්න ආවර්තාව වගේ තියෙන සීරම අරගෙන වෙන් කරලා බලන්න අන්තිමට ඔක්කොම ශක්ති ටිකක් විතරයි තියෙන්නේ. ඒ ශක්තිය එක එක ක්‍රමයකට dance කරනවා. dance කරන ක්‍රම හැටියට නම් අමාරු කරාට හැම වෙලාවෙම එකම තමයි ඔය 18 සංඛ්‍යෙටම අඳින්නේ එකමයි. ඌ අපේ ගමේ ඉන්නේ සීටි පිරිස්. ඇඳලා ආවට පස්සේ ඒ වෙලාවට කෝලමට අඳිනවා, මාදීරියකට අඳිනවා, ඔඩ්ඩි මස්ිනාට අඳිනවා, ඒ වෙලාවට ගිනි බෝල පිඹිනවා, බෙර ಜಾති වෙනත් අර වෙස්සුන පිටිපස්සින්නේ එකමයි. ඒක දකින්න ඉස්සෙල්ලා 18 දන්නේ වෙන් කරලා බලන්න ඕනේ. වෙන් කරලා බලනකොට පේනවා වෙස්සුන ගලවලා බලන්න. ඔය ධාර්තා වගේ ඔක්කොම තියෙන ඔක්කොම තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන එකක්වත් දන්නේ නැහැ. මම ඉන්නේ හයිඩ්‍රජන් වලද ප්‍රෝටීන් වලද මේ හීලියම් වලද කියලා දන්නේ නැහැ. මේ භාවනා කරපු නැති බෙස්ට් එකේ ඉන්න පිස්සු ටිකක් ඇඳපු ටිකක් අපේ පොඩි උන්ට පාල්ගුල ඇලි වල දාලා උගන්වනවා. පහු කියලා හිතනවා. උන් දන්නව බහැදිලි උගන්වන්නේ මෙතන බොරුව තියෙන කියලා. හැබැයි අපි ඒක හරියට ලිව්වේ නැත්නම් විභාගෙ පෙයි. අර වාචේ ඒ විදිහටම ලිව්වනම් පාස්. ඊවසේරගෙම තියෙන නිකන් ශක්ති ටිකක්. ඒ ශක්තිය එක එක විදිහට නටනකොට එක එක නම් කියනවා. ඒකමයි නටන්නේ. ඒක නිසා ධම්මානුපස්සනාට ගියාට පස්සේනේ අත්ති ධම්මෝතිවා ඇති මනසක අත්ති ධම්මෝතිවා සතිපච්චුපත්ති තාවෝති ආව දේව ඥානමත්ථය ප්‍රතිසති මත්ථය. ධර්මයක් තියෙනවා. ඒක ඉතින් ඔය ඔබ කැමති ධර්මයේ මගේ කැමති ධර්ම නෙවෙයි. ධර්මයේ ඔබේ කැමතිතර සලකන්නේ. ඒක හැමදාම යනවා. ඔක වෙන් කරලා බලපන්. එහෙම වෙන් කරලා ගන්න තරම් දෙයක් තියෙනවද කියලා ඔගේ. ගන්න දෙයක් නැහැ. බෙද ගන්න දෙයක් නැති බව තේරෙන්න වෙන් කරන්න ඕනේ. වෙන් කරලා බලන්න බලන්න තේරෙනවා මේ මිනිස්සු අතර කිසිසේත්ම වෙනසක් නැහැ. හැම කෙනාම සමානයි. මේ අපි විසින් එයාට ආරූඪ කරන නම ආරූඪ කරන ಗುಣ ටික අනු මිසක්ක මනුස්සයන්ගේ මනුස්සකමට සත්ත පහක ඔය ආරූඪ දෙවලින් ඇති වැඩක් වෙන්නේ නැහැ. ඒව එන්නේ වෙන්නේ මනුස්සකම නැති වෙනවා. common sense නැති වෙනවා. අපි ආර්ය ලොකුයි මෙයා පුංචි කියලා සලකන්න ගිහිල්ලා ප්‍රාදී අර අනවශ්‍ය සමාජ ප්‍රශ්නයක් ඇති කරනවා. communication සම්පූර්ණයෙන් cut off වෙනවා. ඔක්කොම පැත්තකට දාලා මනුස්සකමට ගියා නම් ඉවරයි. මොකක්වත් වෙන්නේ නැහැ. අවසරයි ස්වාමීන් වහන්සේ පොඩි පැහැදිලි කරගන්න මම කරගන්න වලිය අප ප්‍රශ්නේ මේ අල්ලන්නේ නැතුව ඉන්න කියලා මේ හිස් තැනකට වගේ ආවහ පැහැදිලි කරගන්නේ මට මේ ලැබිච්ච අත්දැකීමක් එක්ක මම එක කියන්නම්. දැන් දවස් දෙක තුනකට ඉස්සෙල්ලා පරියන්කේ මේ ආනාපාන සතියේ ඉන්නකොට හොඳ සමාධිමත් අවස්ථාවක හිටියා. ඒත් එක්කම පැය භාගයක් ඉඳනකොට දණිහේ කැක්කමක් එන්න ගත්තා. ඒක විටින් විට අර සමාධියට යනවා ආය විනාඩි 10ක් විතර හොඳ සමාධිමත් භාවයේ ඉන්නවා. දණිහට ආපහු කැකුමට හිත යන කොහොමම shift වෙවි තිබ්බා. ඊට පස්සේ විනාඩි 45ක් විතර දණිහ කැකුම හොඳටම වැඩි වුණා. ඊට අර සමාධිමත් බවට යන්න බැරි තරම් දණිහටම වේදනාව හොඳටම වැඩි වුණාම ඊට පස්සේ හිත මම එතන තියාගත්තා. කියන්නේ සතිමත් භාවයේ තෙන්න ගත්තාම වේදනාව වැඩි වෙලා
එක පාටම නිකන් shift වුණා වගේ වුණා. shift වෙලා නිකන් boundary එක boundaries නැති වෙලා වගේ ගිහිල්ලා එක පාටම shift එකට ගියාම වේදනාවක්ට වැඩිය ඊට පස්සේ දැක්මක් තියෙනවා. මොකද එතන ඒ වෙලාව වෙනකොට දණහේයි වලුඩුකාරයේ දෙකේම තද දැක්මක් තිබ්බා. ඒ shift එකත් එක්කම දණහයි වලුඩුකාරයි කියන තැන තැනක් හොයන්න නැතුව හැබැයි දැනීමක් වේදනාවක් නැතුව ගිය එක පාටම දැනීමක් යනවා. හැබැයි ඒක විඳින මමක් මේ පැත්තෙන් මට හොයන්නත් නැති වුණා. අර අවකාශයේ තියෙන දැනීම් දෙකක් එක බොහොම සුවයක් එක්ක, يعني ඒක ඉපසර කරදරේ භාවයේ හැමම නැති වෙලා ගියා. ඒත් එක්කම මං ඒ වෙලාවේ විනාඩි 10ක් 15ක් විතර වගේ ඉඳ ඇති ගතියේ සංසය يعني අවසාන වගේ ඒ වෙනකොට මං හිතන මං ඒකට කැමති වුණා වගේ කියලා. ඒක නිකන් සුවයක් දැනුණා ඒ ඉන්න වෙලාවේ. ඒ සුවය දැනෙනවා කියන හැඟීමත් එක්කම වගේ තමයි එතනින් මං ආපහු නිකන් එළියට විසි වුණා වගේ, අර ආපහු නිකන් කැක්කුමක් එක්ක ඇඟට වැටුණා වගේ ගතියක් ආවා. ඒතර ඒ වගේ වෙලාවක මොකද කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ? ඔව් යම් වෙලාවක ඒ වගේ සාන්තිකර තැනක ඉඳලා කටුකොහලකට කරදරකාරී ජනකට වැටුනහම තමයි දන්නවනම් මේ ටිස්ලා හිටියේ හොඳ විවික ස්ථානික. දැන් මෙන්න මේ වගේ කටුකොහලකට වැටලා ඉන්නවයි කියලා ඒ කටුකොහල භවනා කරන්න කියනවා, අරමුණට ගන්න කියනවා. බොහෝම ඉක්මනට ඒකත් ආයෙගේ වුණොත් ආයෙ යන්නේ විවේකෙට. ආයෙ විවේකෙට ගැට ඊටපස්සේ ඉවර වෙන්නේ ආයෙ කටුකොහලකින්. ආයෙ එන කටුකොහලට හිටියෝ දන්නේ කියලා තියෙනවා. එහෙමම කරගෙන කරන යනකොට අපිට තේරෙන පටන් අර ගන්නවා මේ කටුකොහලයි විවේකයයි ප්‍රත්‍යুৎපන්නයි කියලා. කටුකොහල තියෙනකොට විවේකේ නැහැ, විවේකේ නැහැ ප්‍රත්‍යুৎපන්නයි. හැබැයි මේ දෙන්න මෙහෙම මේ මාරුවිල්ල විතරයි වෙන්නේ. මේකට එකට අධික කැමැත්තක් තියෙනවා, අධිකට අකමැත්තක් තියෙනවා. නමුත් බොහෝ වාර ගණක් වෙනකොට මේ දෙක විශේෂයේ තියෙන අධික කැමැත්ත සහ අධික තන්න එපා වීම අඩු වෙන්න පටන් ගන්නවා. ඒ මොකද මේ දෙන්න එකට ඉන්නේ, මම මේ එකනෙකට කැමති වුණාද. ඉතින් ඔක ලක්ෂ වාරයක් වෙන්න කියනවා. ලාභෙට තියෙන්නේ එnde විවේක වෙන කාලයත්, කටුකොහලට යන කාලයත්, නැත්නම් හිටි හරියට යන කාලයත් පොඩ්ඩෙන් වෙනස් වෙන්න ගන්නවා. ඉස්සලා වගේ විනාඩි 35 40 යන මේ විවේකේ මේ කටුකොහල, මේ විවේකේ මේ කටුකොහල ළඟ ඉන්න පටන් ගන්නවා. ඒකවල තේින්න පටන් ගන්නවා. ඒ දෙන්නට කරන්න පුළුවන් නපුර නැතිලා යනවා. වැඩිපුර කැමැත්ත හෝ අකමැත්තෙන් වෙන නපුර තියෙනවා. එන්නෙන් අඩු වෙන වෙනත විස ගෙවෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක මේ භාවනාවේදී හොඳ සීරුමාරු අවස්ථාවක්. යෝගාවචරය නොකාන විහාර ගමන්නේ ඔකට හේම යන්න දෙන්න ඕනේ. ගියාට පස්සේ ඇතිවෙමින් නැතිවෙමින් යන සපක් නෙවෙයි. මේ දෙකේ කොයි එක තිබ්බත් මේ දෙන්න වෙන් කරන්න බෑ. මේ දෙන්න එකට ඉන්නේ. ඔබ මේ මොන කරගෙනකොට මතුවෙන මොනති හැටියට කතන්දර ගොතනවා. නිසා ඔය දෙන්න අපි මේ මමේ දින තකතිරු කරන මේ දෙක කළු සුදු වෙනසක් වුණාට ඒ දෙන්න එකට විවාහ වෙලා ඉන්නේ. ඒ දෙන්න එකට ඉන්නේ. ඉතින් ඒ වෙලාවට කියනවා අම්මා හොඳයි කිව්වත් වැරදි, තාත්තා හොඳයි කිව්වත් වැරදි. ඒ නිසා නංගිය මල්ලිය පවසමේ දෙන්නම හොඳේ කියා. සිරියගේ දින්දු අහලා තියෙනවද? ඈ කියන්න පුළුවන්. අහන්න ඕකනේ ලෞතු. ලවස්තයි සෝනාසර මුකුත්ම මේ දැනීමක් විතරක් තියෙන අවස්ථාවේ හරිම පහසුවක් තිබ්බේ. ඊට පස්සේ නිකන් ඒක කියනතර මගේ කියනවත් මුකුත්ම දැනීමක් තිබෙන්නේ නැහැ. පස්සේ මම වගේ කියලා නිකන් ඒක අර ඒක විඳින්න ගන්න මේක මම කරන දෙයක් නෙමෙයි, මේක ස්වභාවයෙන් වෙන දෙයක්. එතකොට පේන්න පටන් ගන්නවා යමක් හඳුනා ගත්තොත් අපාය, හඳුනා ගන්න නැතුව හිටියොත් නිවන. මේ තියෙන දෙයට නම්වනම් දුන්නොත් අපාය. ඒ කියන අපිට මට තියෙනවා BSC එකක්, MS එකක් තියෙනවා. තමයි ඉන්නවා මං කණෙන් කියන්නම් නායෙන් කියන්නම් තව තව තියෙන දේවල් කට්ටිය තියෙනවා. ඉතින් මම ඔය පුද්ගලිකව බාර ගන්නවා කියලා කියනෝනේ මට එහෙම එකක් ඕනේ නැහැ. ඒ සීරගෙම කක්ක තමයි. ඒ මොකක්වත් නැතුව අමුවෙන් හෙළුවෙන් ඉන්න අවුරුදු 6ට අඩ පොඩි කොල්ලෙක් කෙල්ලෙක් ගැන හිතන්. ඔය මොකක්වත් නැහැ. ඌ විතර ජොලිය කවුරක්වත් නැහැ. ඌ අම්මගේ අප්පකෙදේත් වශයෙන් පවත්තමින් එක සැරේ චරයස් ගන්න රෑමද අම්මා නැගිටපන් තේ හදපන් පොපක්. මම බුදියන්න දෙන්නේ නැහැ. අන්න වසවත්තිය. ඉතින් මේ ඔක්කොමත් ලබාගෙන අපිට පුළුවන් හතෙන් යන්න කියලා මොනවත්ක්වත් නැහැ. වසවත්තියක් වගේ ජීවත් වෙන්න ඕන.
ඉතින් බුදුජානක අපිට දොර ඇරලා දීලා තියෙන්නේ අන්නේ සැහැල්ලු සුන්දර ළමා ලෝකෙට යන්න. ඒ නිසා වික්ටර් රත්නායක කියනවා මට දෙන්න මගේ පුංචි කාලේ නංගියේ මල්ලියේ. මොකද අක්කලාගේ ළඟ නෑ ඒක. දැන් ඉල්ලුවට වැඩක් නෑ. අයියලා ගාවත් නෑ. අයියලායි වණ කරගෙන කක්ක කරගෙන. නංගියේ මල්ලිය අනේ පුළුවන් නම් ඔබ ළඟ තියෙන එක මට දීපන්. මට දෙන්න මගේ පුංචි කාලේ. ඒක මොනවාකද දන්නේ නැහනේ අපි හොඳ නරක දන්නේ නැහැ. මේ කක්ක දන්නේත් නැහැ. කක්කන් දන්නේත් නැහැ. කොයි එකත් කනවා. අවුගනම කුරුමිනිය දැම්මනම් කටේ දාගත්තා. අඟුරු කැල දැකනම් කටේ දාගත්තා. ඉටිබඳව දැකන කටේ ඌට කාදන්නේ අවුරුරේ අම්ම කටට ඇඟිල්ල දාලා ගත්තා. කළ බලන අම්මදියා එච්චර ඌට ආයේ මේ අයින් කිරුවේ මොකද්ද කියලා නැහැ. ඒ දලයි ළමතුමා කියනවා පුංචි කාලේ යාගේ ඇහැක් පේන්නේ නැතිව. එතන තනි අයෙන් අම්මගේ තනේ හොයනවලු. අක්කා තාම හිනා වෙනවලු. පොඩි කාලේ අම්ම වඩා ගත්තාම යාට අර තනි ඇහැට තනේ හොයන හැටි. ඊයට ගඳට ඇදලා යනවා. ඉතින් ඒ වගේ ඒ කාලේ පුදුම සුන්දර ඇස් පේන්නේ නැහැ කියලා මොනව කරන්නද? අර මගේ යාළුවෙගේ මේ අයියා මල්ලේ චිල්ලන් කරනකොට කැපිලා ගිහිල්ලා ලොන්දේ එළියට ආවා. දැන් ඇහැ පේන්නේ නැහැ. දැන් કૃත්‍රිම හට් දැම්මා. ඉතින් මං ඇහුවා පොඩි එකට ඌට සත්ත පහක ගානක් ඇදලු. තාත්තා ෆුල් ડિප්‍රෙස්. අන්තිම උරතල් කොල්ලා අන්තිම හිතුවක්කාරයි. ඇත්ත දෙම කියලා ඌට ගානක් නැහැ. ඌ ඉතුරු එහෙන් සෙල්ලම් කරනවා. අම්මට ඒ අතරයි. පුදුමාකාර දුකක්. අරුට ඒක පොවන්න බෑ. උඹට ඇහක් නැ බබා අඬපන් කිව්වට ඌවන්නේ නැහැ. ඉතින් ඒ නිසා අර තේරුම් බේරුම් කරගන්නේදී වයසේදී අඳුරගන්න නැත්තන්ට යනවයි කියන එක මේ සංඥාව දැනගෙන සංඥාවේ ආදීනව දැනගෙන සංඥා නොකර සිටීමට ගන්න කොන්ෂස් ඩිසිෂන් එකක්. පස්සේ ඒක normalize වෙනවා. පස්සේ ඒක තේරෙනවා මේක මේ ඇත්තටම පිළිකාවක් මේක. මේක ඇත්තටම ඇබ්බැහියෙන් ඇදිච්ච රෝගයක්. එචා ඒක consciously නොකර ඉන්න හිතලම තන නොකර ඉන්න ගියාම අන්තිමට තේරෙනවා what a wonderful world. මොකද දැන් කියන්නේ තින් දැන් අපිට ඊළඟ පාරේ මොන ඒ වගේ අවස්ථාවකට આવත් පුළුවන් තරම් මුකුත් නොකර ඉන්න උත්සාහ කරන්න. නොකර ඉඳ කරන්න නොකර ඉඳීම කරන්න කියන්නේ. ඔව් එහෙම තමයි කියන්නේ. වෙන කියන්නේ. නොකර සිටීම කරන්න. හොඳයි අපේ වෙලාව පැමිණෙනකොට සභාව නිහඬ වෙලා තියෙනවා. වෙන ප්‍රශ්න නැතුව වගේ. එහෙනම් අපි සතිය පරි સમાප්ත කරන්නයි බලාපොරොත්තු වෙන්නේ.